චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදං ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දීගා ජාගරතෝ රත්ති දීගං සන්තත්ස යෝජනං දීගෝ බාලානං සංසාරෝ සද්දම්මං අවිජානතං ති අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන ජානක මහත්මා නිලම්ති මහත්මිය දරුවන් ඇතුළු මේ දේශනාව සඳහා සහසම්බන්ධ වෙන කාරුණික පින්වත්නි වස්තේ මාස තුල පැවැත්වෙන වස්සාන ධර්මදේශනා මාලාවේ එක් විශේෂ ධර්මදේශනාවක් හැටියටයි අද දවසේ අරමුණු කිහිපයක් මූලික ස්ථානයේ තබාගෙන ධර්මදේශනාව සංවිධානය කරලා තිබෙනවා මේ වෙලාවේදී කාල වේලාවත් ගත වෙමින් යන නිසා අප ඔබට පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන දහම් කාරණාවටම අපේ අවධානය යොමු කර ගැනීම මම හිතනවා වඩාත්ම වටිනවා බෞද්ධයෙ හැටියට ඔබ බෞද්ධ ශ්‍රාවකයෙක් විසින් ඉලක්ක කරගත යුතු නිර්වාණ සාන්තිය පිළිබඳව කිසියම් ප්‍රමාණයකට අසා තිබෙනවා එක්ක ප්‍රාර්ථනා කරලා තිබෙනවා එහෙම නැත්නම් ඉලක්ක කරලා ඒ සඳහා කිසියම් පුහුණු වීම වල නිරත වෙමින් මේ සියල්ල තුලින් ඉවත් වෙලා නිර්වාණය පසක් කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි කියන තේරුම් ගැනීම තුළ වාසය කරනවා විවිධ දේශකයන් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපදාවන් භාවනා කර්මස්ථාන හැටියට පුහුණු කරවන විවිධ පුහුණු වීම හැටියට විවිධ විදිහේ අත්තල යුතු අත්තර යුතු කාරණාවන් හැටියට ජීවිතයට ඒකරාශී කරගත යුතු කාරණාවන් හැටියට පැහැදිලි කර දෙමින් නිවන් දකින්න කරන්න ඕනේ මොනවද කියලා
විවිධ 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 අවස්ථාවල ඔබ නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කරනවා. නිවන් දැක්කම කොයි වගේද? මොනවාගේ ආධ්‍යාත්මික මට්ටමක්, ඒ වගේම සංසාරයේ මොනවාගේ ඉරණමක් ඔබ වෙත අත්පත් වෙනවාද කියලා ඔබ කිසියම් ප්‍රමාණයකට දැන හඳුනගෙන ඇති කියලා අපි කල්පනා කරනවා. මම මේ ධර්මදේශනාවේදී පැහැදිලි කර දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ ඇයි නිවන් දකින්න තීරණය කරන්න ඕන කියන එක. ඔබ ඇයි මේ නිර්වාණය පසක් කර ගැනීම සඳහා තීරණය කළ යුත්තේ කියන එක පැහැදිලි කර දෙන්නටයි වෙලාවේ හැටියට මම උත්සාහයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ අසා තිබෙන විදිහට නිවන පරම සුඛය ධර්මයේ පැහැදිලි කරනවා නිබ්බානං පරමං සුඛං කියලා. ඒ සැනසීම සුවය පිළිබඳව අත්දැකීමක් අපට නැහැ, අනුමානයක් කරගන්න විදිහකුත් නැහැ, අහගන්න හරියට තේරුමකුත් නැහැ. යන්න කියලා කට්ටිය කියනවා, යන්නම් කියලා පටන්ගෙන යනවා. එවැනි ක්‍රියාකාරකම් සමුදායක් තුළ තමයි අපේ වත්පිළිවෙත්, අපේ ක්‍රියාකාරකම්, අපේ බොහෝ පුහුණුවීම් මම හිතන්නේ වැඩි දෙනෙක් තුළ තියෙන්නේ. ඔබ තනි තනියම පුද්ගලයන් විදිහට ඔබගේ මේ මොහොත වෙන විට ඉරණම මොකක්ද කියන එක, ඔබ කවුද, කොහොම කෙනෙක්ද, මොන වගේ උරුමයක් සහිත තැනැත්තෙක්ද කියන එක පිළිබඳව කල්පනා කරමින් ඉන්න ඕන. ඔබ මේ ලෝකේ ඉපදිච්ච මනුස්සයෙක් හැටියට කෙසියම් ඔබ ඉපදින්න ඉස්සලා තිබිච්ච ආගමික සම්ප්‍රදායන් එක්ක, අධ්‍යාපන සම්ප්‍රදායන් එක්ක, දේශපාලන අධ්‍යාපන ඇතුළු සමාජීය විවිධ සංස්කෘතීන් එක්ක බැඳිලා ඒව තුළ යම් යම් කටයුතු කරමින් ජීවත් වෙමින් වෙච්ච බෞද්ධකමක් නේ ගොඩක් විට අපිට තියෙන්නේ නේද? හැබැයි බුදුහාමුදුරුවෝ වෙත පැමිණි බෞද්ධයෝ ඔබට වඩා වෙනස්. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ වෙත පැමිණිලා බෞද්ධ වෙච්ච පිරිස, නිවන් දැක්ක පිරිස, රහත් වෙච්ච පිරිස, දුකෙන් මිදිලා සංසාරේ නිමා කරපු පිරිස බලන්න ඔබට වඩා ටිකක් වෙනස්. සත්‍යක තාර්කිකේ මිත්‍යා දෘෂ්ටිකේ ගොඩාක් විදිහේ විවිධ මතධාරී තැනැත්තෙක්. එයා බෞද්ධ නෙමෙයි. එයා බෞද්ධ නෙමෙයිනේ. ඊළඟට උපතිස්සකෝලිත මේ සාරිපුත්ත මොග්ගල්ලාන ඌ දෙනම නේද? පිරිවැජියෝ බ්‍රාහ්මණාගමේ ඉගැන්වීම වැරදිය කියලා තේරුම් අරගෙන ඒ නිසා වෙනත් ක්‍රමවේදයක් හොයන්න ඕන, කල්පනා කරන්න ඕන කියලා බලමින් විවිධ අත්හදා බලමින් ගියපු, ඇතනම එක ආගමක් නොතිබ්බ, ආගම මොකද්ද කියලා එකක් අහුවම කියන්නේ එකක් නැතුව හිටපු ගවේෂකයෙක්. සාරිපුත්ත මොග්ගල්ලාන උපතිස්ස පෝජිත. ඊළඟට සමහර බ්‍රාහ්මණාගමේ සමාජිකයෝ බුදුහාන ළඟට එන්නේ බ්‍රාහ්මණාගමේ මතවලින් බුදුහාරෝ පරද්දලා යන්න. සමහරු නිගණ්ඨනාත පුත්ත කියලා හිටපු, එකල හිටපු තවත් කර්මවාදීෙකුගේ ඉගැන්වීම් වල අනුකාරක. මේ කවුරුවත්ම ඔබ වාගේ බෞද්ධ නෙමෙයි. මේ කවුරුවත්ම ඔබ වාගේ බෞද්ධ නෙමෙයි, ඔය වාගේ ආවේ නේ. ඔය වාගේ ඉලක්කයක් ඒ කට්ටියට මේ පැමිණීමට පෙර තිබිලත් නේ. පැමිණීමට පෙර තිබිලා නේ. හරි, ඒ කට්ටියට බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා යම් කරුණු කාරණා කිහිපයක්. අන් එහෙම වුණාට පස්සේ තමයි නිවන් දකින්න ඕන කියලා ඒ කට්ටිය තීරණය කළේ. දැන් බෞද්ධ වෙන ඔබ අන්න ඒ ටික හිතලා තියෙනවද, දැනගෙන ඉන්නවද, කල්පනා කරලා තියෙනවද, එහෙම ස්වයං අධ්‍යයනයක් තුළ ඉන්නවද නැද්ද කියන එක ඔබේ වීර්යයට බලපාලා තියෙනවා, ඔබේ කැපවීමට බලපාලා තියෙනවා, ඔබේ ක්‍රියාකාරකම් කොච්චර ඵලදායිද, කොච්චර අර්ථවත්ද, කොතරම් අර්ථ ශූන්‍යද කියන එකට ඔබේ ක්‍රියාකාරකම් බලපාන්න මේ තේරුම් ගැනීම වැදගත්. මේ
ගොඩාක් දෙනෙක් දිහා බලපුවම අපිට තේරෙනවා සිල් රකින්න එයාට ඕනවට නෙමෙයි අපිට ඕනවට. එයා සිල් සමාදන් වෙන්නේ ඕ සිල් රකින්න එයාට ඕනවට නෙමෙයි සමාජ කට්‍ය එයා තුලින් සිල්වත්භාවය බලාපොරොත්තු වෙන හින්දා. ඒ හින්දා තමයි පේන තැන හොඳට සිල්වත් ඇත්තටම සිල්වත් නැත්තේ. සමහරු බණ අහන්නේ සමහරු භාවනා කරන්නේ තවත් සමහර මේ ආගමික ප්‍රති මේ ක්‍රියාවන් එක්ක එකතු වෙලා ඉන්නේ Tamanට උනවට නෙමෙයි. දැන් දේශකයන් හැටියට අපි බලෙන් යොමු කරන නිසා. එහෙම නැත්නම් ඔබේ හිත මිතුරු කණ්ඩායමක් මේ අගය කරන යම් කටයුතු ටිකක යෙදී සිටින නිසා සමාජයේ ගොඩක් අය අගය කරන වැඩවල යාළුවෝ ඉන්නවා. ඉතින් යාළුවෝ ඉදී මං හිතුවේ නැතුවම ටිකක් හරි නෑ වාගේ. අන් ඒ හින්දා මේ කටයුතු වල යෙදෙන කණ්ඩායමුත් ඉන්නවා. නේ? එහෙනම් මේක මේ ඒ වයසට අදාළ විවෘතිමේ තත්වයක් වාගේ හිතලා වයසට යනකොට සිල් ගන්න බණ අහන්න අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඔය ඕන එකට කියන්න කට්ටිය පෙළඹෙනවා නේ. දැන් බලන්න මේව තුල තෙබිය යුතු අර්ථය නැත්නම් තෙබිය යුතු ඉලක්කය තේරුම් ගැනීම ඔබ සතු නොවන නිසා බොහෝ දෙනෙක් තුල අපි මේ කටයුතු කරන්නේ බාගෙට. ඔබ බලන්න මේ කියන කොට ඔබ කොහොමද කියලා. ඔබ මේ කටයුතු සිද්ධ කරන්නේ ඔබට අවංකව නෙමෙයි. ඔබ යලි ඉපදීම නතර කර ගැනීමටම හිතලා නෙමෙයි. ඔබට මේ හිත කිසිඳු දූෂිත ක්‍රියාවක් එකතු නොවී ආරක්ෂා කරගන්න ඕන හින්දා නෙමෙයි. නේ? මේ සංසාරයේ තුලින් ඔබට මිදලා නිවන් දකින්න ඕනකම ඇති වෙලා නෙමෙයි ගොඩක් දෙනේ. මේ කටයුතු සිද්ධ කරා සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර හැටියට. එහෙම නැත්නම් අර මාකේ විදිහට සමාජය අපෙන් අපේක්ෂා කරන නිසා අපි බෞද්ධ කියලා අපට ලේබලයක් දෙලා තියෙන හින්දා ඒ කට්ටිය ඉන්න ඕනේ මේ මෙහෙම හින්දා වාගේ අදහස් වල තමයි මම හිතන බොහොමයක් තේනා මේ ආකෘතිය තුළට පැමිණ තිබෙන්නේ. ඒක තමයි මේකේ ඵලදායිතාවේ අඩු. කියන්නේ බඩගිනි නැති කට්ටියට මේ කෑම දෙන්න හදපුවාම මේ චුට්ට චුට්ට කෑවට කාපුය වගේ අගුණ කියනවා වැඩි. මොකද ඔයාලට උවමනාවක් තිබිලා නෙමෙයි මේක මේ දීලා තියෙන්නේ. එතකොට ඒ කට්ටිය බඩ පිරෙන්න කනවා නෙමෙයි වෙන වෙන ඉලක්ක වලින් කන්නේ. වෙන වෙන උවමනා වලින් තමයි මේක ගැන නිරීක්ෂණය කරන්නේ. සොයා බලන්නේ. අර දුන්න කෙනාට කෑව කියලා හිතෙන්න තමයි කන්නේ. නේ? එයා නැත්තම් කන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. මේ යා ඉන්න වෙලාවේ කාලා යා ගීගම විසි කරන්නත් ඉඩ තියෙනවා. මේ බඩගිනි නැති වෙලාවක මොනවාද අපිට සංග්‍රහයක් ලැබුණු. නේ? ඒ වගේම තමයි කවුරු හරි බෙදනවා නම් අපිට අවශ්‍ය නැති දෙයක් අපි ඒක ප්‍රයෝජනයක් ගන්න නැතුව විසි කරනවා. අපිට උවමනා කරලා නැති දේ අපට ඒක වටින දෙයක් වුණත් නොවටින දෙයක් වුණත් අපි ඒක ඉච්චර ගණන් ගන්නේ නේ. අපි ඒක අර්ධ වශයෙන් ටිකක් ගණන් ගන ගොඩක් අතාරින්න තමයි බලන්නේ. ඒ නිසා මේ ධර්මය තුළදිත් අපට පේනවා අපේ ශ්‍රාවකය තුළ ඔබ නිවන් දැකිය යුත්තේ ඇයි කියන එක ගැන බරපතල විදියට හිතලා නැහැ. නිවන් දකින්න ඒ වුණාට පටන් ගන්න තියෙනවා. නිර්වාණය සඳහා යොමු වී තුයි කියලා කියන විවිධ ප්‍රතිපත්තීන් තේරුමක් නැතුව පුරුදු කරමින් ඉන්නවා. කියන්නේ සිල් ගන්න කිව්වම හා කියලා ගන්නවා. අපි වාක්‍ය කිව්වම ඒ ගාථාව ඒ විදිහට කියනවා. ඇයි මේක කරන්න කියන එකත් ඒකෙන් ඊළඟට අවශ්‍ය මොන වගේ තත්ත්වයකට වර්ධනය කරගන්නද කියන එකත් නේ ඒ සඳහා කොහොමද මේක පුහුණු කරන්න ඕන කියන එකත් මං ඒ පුහුණුව තුළ ඉන්නවද අඩුපාඩු තියෙනවද අඩුපාඩු තියෙන්නේ මොන හේතු නිසාද කියලාවත් බලන්න ගොඩාක් දිනකට පසු විමසුමක් නැහැ නේද? තමා පිළිබඳ දැන් භාවනා කරන කෙනෙක් කියලා හිතන්නකො මේ භාවනා යෝගියා නිරන්තරයෙන් තමා පිළිබඳ හොඳ හෝදිසියෙන් ඉන්න ඕන මේ ඉගෙන ගන්න කාරණාවන් එක්ක මා යම් ප්‍රගතියක් ලබනවද ඉගෙන ගන්න කාරණා මා නිවර්දිව භාවිතා කරනවද ඈ ඒ අපේක්ෂා කරන ඉලක්කයට මා ක්‍රමයෙන් ළඟා වෙමින් ඉන්නවද අපිට එහෙම එකක් හිතෙන්නේ නැහැ නේද අපිට වැඩසටහනක් තිබ්බොත් එන්නේ හිතෙනවා ඉවර වෙනකන් ඉන්නවා ධාතු කියනවා මොන මොන වාරේ ටිකක් කරන්නම් කියලා අපි උරවට්ටලා යනවා
ඔබ ගෙදරදි කරනවද බලන්න. නේද? ඔබ ඔබට අවශ්‍යතා අවස්ථාවක් ලැබෙන අවකාශයක් ඉඩක් තියෙන හැම වෙලෙම බලන්න භාවිතා කරනවද කියේ? ඇයි එහෙම නොකරන්නේ? අපට මේ තුල තේරුම් ගත යුතු වැදගත්ම බරපතලම ගැටලුව පින්වත්නි අවබෝධ වෙලා නැහැ. මතක තියාගන්න ඔබ මේ ලෝකයේ මාර්ගඵලලාභීත්වයකටපත් වෙච්ච නැති සාමාන්‍ය කෙනෙක් නම් ඔබට මෙන්න මෙවැනි තත්ත්වයන් උරුමයි. කර්මය ඔබ විශ්වාස කරනවා. ඔබ සිදු කරන සියලු ආකාරයේ කර්ම විපාක දීම සඳහා අදාළ කර්ම බවටපත් වෙලා ඔබ සන්තකේ ඔබත් සමග සම්බන්ධීකරණයක් සහිතව ඔබට නොබෙනි ඔබත් සමග වාසය කරනවා. මේ කර්මය ගැන දන්න ඕනම කෙනෙක් මේ පොදු කර්මය ගැනීම ගැන හුඟක් දේවල් දන්නවා. ධර්මයේ කිව්වා යම් කම්මං කරිස්සාමි, යම් කිසි ක්‍රියාවක් අපි කරනවද හිතෙන් හරි කයෙන් හරි වචනයෙන් හරි, තස්ස කල්යාණං වා පාපකං වා, හොඳක් හෝ වේවා නරකක් හෝ වේවා, යම් ක්‍රියාවක් අපි කරනවද හිතෙන් හරි වචනයෙන් හරි ක්‍රියාවෙන් හරි, ඒවා තස්ස දායාදෝ භවිස්සාමි. ඒක ඔයාලගේ දායාදය දෑවැත්ත බවට පත් වෙනවා. දැන් අපේ සිංහල සම්ප්‍රදාය තුළ තියෙන විවාහ වීමේදී බිරිඳ වෙතින් ස්වාමියාගේ පාර්ශවයෙන් වෙත ලැබෙන දෑවැද්ද කියන වචනේ තේරුම දන්නවද ඇති නේද? මොකේද දෑවැද්ද කියන්නේ? ඈ නෝන යනකොට නෝනත් එක්කම දෙනේ වටිකට. එයත් එක්කම අනිත් ගෙදර තියෙන ඔක්කොම තිබිච්ච ඔක්කොම භාවිතා කරපුවා හිටපු තැන් ඒවා තියලා යන්න වෙනවා. ගෙනියන්න අවසර තියෙන ටිකට දායාදේ කිව්වේ දෑවැද්ද කිව්වේ. නේද? මහත්යාගේ පැත්තෙන් කිව්වොත් එහෙම එයා එනකොට ගෙනාවු ඔක්කොම ටික තමයි මේ අපිට දෑවැද්ද කියලා කියන්න වෙන්නේ. නේ? එතකොට අන්න ඒ වාගේ එකක් තමයි කර්මය. ඔබ මේ ලෝකේ අනිවාර්යෙන් මැරෙනවද නැද්ද? කාට හරි පුළුවන් මැරෙන්න නැති වෙන්න ඉන්න. ඈ? පෙරපසු වෙයි. එක්කෙනෙක් මෙතන ඉන්න හැමෝම එක දවසේ එක වෙලාවෙ එකම වයසේදී එකම තප්පරෙදි මැරෙන්නේ නැහැ. එකම විදිහට මැරෙන්නෙත් නැහැ. මැරෙන විදිහ වෙනස් වෙයි. මැරෙන තැන වෙනස් වෙයි. නේ? මැරෙන මේ වයස වෙනස් වෙයි. මැරෙන කොටත් අප ගමන් එක්ක ගේදෙනෙත් තව මැරෙනවද කියන එක වෙනස් වෙයි. හැබැයි ඔබ අපි හැමෝම අනිවාර්යෙන්ම මැරෙනවනේ. මේ ඔබ අපි මිය යාම තුලදී පාවිච්චි කරව බොහෝ දේ දාලා යන්න වෙනවා. පාවිච්චි කරන බොහෝ දේවල් දාලා යන්න වෙනවා. යාන වාහන, ඔය ශරීර කූඩුව, ඔබට ඉන්න යාළු මිත්‍ර හිතයිෂී, නේ? ඊළඟට මේ ඔබ උපයාගත්ත තවත් බොහෝ ධන දාන්න, පිරිස් සම්පත් ඇතුළු මේ සියල්ල ඔබට දාලා යන්න වෙනවනේ. නේද? හැබැයි ඔබට අරන් යන්න වෙනව කොටසක්. අරන් යන්න වෙන්නේ ඔබ කරන ලද කර්ම ශක්තිය. එහි තිබිය හැකි පින් පව් දෙකම. එහි තිබිය හැකි පින් සහ පව් කියන දෙකම. දැන් මේවා තමයි කර්ම විපාක කියලා අන්තිමට කියන්නේ. ඔබ මැරෙනවා. මැරුණම ඉවරනේ. දැන් මැරුණම ඉවර නම් මේ ජීවිතේ විතරක් හොඳට හිටපුවම හොඳටම ඇති. හැබැයි බුදුදහමේ උගන්වන සැබවින්ම ලෝකයේ සිද්ධ වෙන ක්‍රියාවලිය අධ්‍යයනය කරපුවාම පුනර්භවය කියලා එකක් තියෙනවා. මිය ගිය අය මිය යද්දී හිටිච්ච සිතුවිල්ලට අනුව යලි යම් තැනක උපදිනවා. ඉපදිලා ඉන්නකම් කරපු දේවල් වලට අනුව, ඒ කියන්නේ ආයෝජනය කරපු දේවල් වල ප්‍රතිඵල භුක්ති විඳින්න ඊළඟ ආත්මෙදී සිද්ධ වෙනවා. ඒ භුක්ති විඳින ප්‍රතිඵල වලින් යලි ආයෝජනයන් කරමින් එහි වාසය කරන්න වෙනවා. මේ ධර්මයේ කිව්වා කම්මා විපාකවත්තන්ති විපාකා කම්ම සම්භව. ඔබ ඒ කරන්නේ ඒක. පූර්ව ආත්මභාවයන් තුළ ඔබ කරන ලද පින් පව් වලට අදාළ ප්‍රජාව ඔබට හම්බෙලා ඉන්නවා. එහෙම අම්මෙක්, එහෙම තාත්තෙක්, එහෙම බිරිඳක්, එහෙම ස්වාමියෙක්, එහෙම දරුවෙක් ඇතුළු මේ ඇතුළු කරන යාළු මිත්‍ර හිතවත් අහිතවත් අය ඔබ විසින් රැස් කරන ලද කර්මයේ දායාද. ඒක කාටවත් එහෙම නෙමෙයි කියන්න මෙලොක පුළුවන්කමක් නැහැ. අප සතුව මේ වටේට තිබෙන බොහොමයක් මානව සම්පත් අපේ උරුමය. ඒ උරුම කරගෙන තිබෙන්නේ අප විසින්ම කරන ලද
ආයෝජනයන් තුළින් කර්ම ක්‍රියාකාරකම් අපි විසින්ම ගොනු කරගන්නා ලද උපාදානයන් ආදී ස්වභාවයන් සහිත කර්මයන් තුළින් ඊළඟට අපට ලැබිලා තියෙන යම් යම් බඩු භාණ්ඩ ටික මේ ලෝකේ නේද? වස්තු සම්භාරයන් ටිකක් ආහාර නිවාස රටක් සම්ප්‍රදායක් මේ යාළු මිත්‍ර හිතයිසීන් ටිකක් භෞතික යම් යම් විදිහේ දේවල් ටිකක් නේ යාන වාහන ඇඳුම් මෙහායිත්තන් ආභරණ මේවා ලැබීමටත් කෙසියම් ප්‍රමාණයකට ධර්මයේ කියනවා කර්මයේ දායාදයක් කර්මයේ උරුමයක් තියෙන්න ඕන. කර්මයේ උරුමයක් තියෙන්න ඕන. ඔය ඉපදුනේ ඔබ විසින් උපදින්නට සකස් කරගත්ත කර්මයකට අදාළව. ඔබ අපි කවුරුත් උපදින්නේ ඔබ විසින් උපදින්නට සකස් කර තිබූ, ඒ කියන්නේ ඇරන් තිබිච්ච ටිකට් එකට අදාළ වෙන තමයි හම්බෙලා තියෙන්නේ. මේකේ මරණ වේලාවේ ටිකට් ගන්න බෑ මේකේ. මිය යන වෙලාවේ අපට කොයි ලෝකෙද උපදින්න ඕනේ කියලා සිලෙක්ට් කරලා තෝරලා තීරණය කරලා ඒ ඕන ටිකට් එක ගන්න බෑ මේකේ. ගත්ත ටිකට් ගොඩාක් තේනවා එකක් අහුල ගන්න කියලා වගේ තියෙන්නේ. අහුවෙච්ච එක තනුව තමයි ඊළඟ එක එක හම්බෙන්නේ. එහෙම හම්බෙච්ච එකක් තමයි දැන් මේ මනුස්ස ආත්මභාවය. දැන් ධර්මයේ මෙහෙම කියනවා. කර්මයෙන් වෙන දේවල් කම්ම යෝනි උපදින්නේ කොහෙද කා සමගද කොතැනද මේ සියල්ල කොයි විදිහටද අංග විකලවද නැතුවද මන්ද බුද්ධිකවද සුබුද්ධිකවද මේ සියල්ල සඳහා කර්මය විශාල බලපෑමක් කරනවා. ඒ කියන්නේ මේ ඔබ పూర్ව උරුමයක්නේ. මේ ඔබට තියෙන ඔබට නැති ඔබට උරුම වෙලා තියෙන ගැටලු හොඳ දේවල් මේ සියල්ල මතක තියාගන්න ඔබ නොදැනුවත් වුණාට කිසියම් කර්ම ප්‍රතිඵල කර්ම විපාක. ඊළඟට කම්ම බන්දු කර්මයෙන් ඥාති හිතයිසී මේ බන්දු කියලා කිව්වේ ඔබ හා බැඳෙන චරිත. මතක තියාගන්න ඒ යාළුවෙක් හැටියට වුණත් අම්මා තාත්තා හැටියට වුණත් නංගි අයියා අක්කා මල්ලි හැටියට වුණත් නිකන් ඔබ පාරිභෝගිකයේ ඒ තරත්තා වෙලෙන්දෙක් ආන් එහෙම හරි හැටියට වුණත් මේ කොහොම හරි ඔබේ චරිතයක විවිධ සම්බන්ධීකරණයන් පවත්වන චරිතවලට තමයි කියන්නේ බන්දු වර්ගයage. මේ අතර වඩාත්ම විශ්වාස කෙනා පරමාඥාතය කියලා කිව්වා. වඩාත්ම ඔබට විශ්වාසනීයව කටයුතු කළ හැකි ඔබත් එක්ක සම්බන්ධ කෙනා පරමඥාතය කියලා බුදුහාමරක හොඳම ඥාතිවරයා. බන්දු වර්ගය කිව්වේ මෙන්න මේ ඒවට අදාළව කිසියම් ප්‍රමාණයන්ට කර්ම උරුමයන් තියෙනවා. ඊළඟට කිව්වා කම්ම පටිසරණෝ. ඒ කිව්වේ අපිට අදාළ භෞතික මේ වූ තත්වයන්. මේවා ලැබෙන්න ඔබ මේ ආත්මෙ වෙහෙසෙන්න ඕන. හැබැයි වෙහෙසුණත් නොලැබෙන අය ඉන්නවා. වෙහෙසුණාම ලැබෙන අය ඉන්නවා. නේ? ඒ ලැබෙන නොලැබෙන එකට ඔබ දන් දීලා තියෙනවද කියන එක. දීලා තියෙන මොන වගේ දානද කියන එක. දීලා තියෙන මොන වගේ දේවල්ද කියන එක. මොන වගේ අයතද කියන එක අදාළ වෙලා තමයි අනිත් පැත්තට අපිට මේ විපාකයන් විතින් ලැබෙන්නේ. දැන් ඒ විපාකවලට අද මොකද ඔබ කරමින් ඉන්නේ? අලුතෙන් කර්ම රැස් කරනවා. මේ හම්බෙච්ච මනුස්සාත්මයයි හම්බෙච්ච වඩු ටිකයි හම්බෙච්ච කට්ටිය එකතු කරගෙන ඔබ ඇති කරගන්න හැඟීම් වලින් ඔබට කිසියම් යලීපදීම් සඳහා කර්ම සම්පාදනය කිරීමක් වෙනවා. ඒවා පින් වෙන්න පුළුවන්, පව් වෙන්න පුළුවන්, යම් යම් වස්තුන් ලැබෙන ඒවා වෙන්න පුළුවන්, යම් යම් පුද්ගලයන් හා විපත් අද අනාගත සිදුවීමක් හා බැඳෙන ඒවා වෙන්න පුළුවන්. දැන් ඒකයි බුදුහාමර කිව්වේ ඔබ කරන ලද කර්මයන්ට විපාක හම් වෙනවා. විපාක වලින් ආපහු කර්ම කරමින් ඔබ ඉන්නවා. දැන් එහෙමනම් නිවන් නොදැක්ක කෙනෙක් නම් ඔයාලගේ ජීවිතේ මෙන්න මේ වගේ එකක්. මොකද්ද? අනිවාර්යෙන් මැරෙනවා. මැරුණාට පස්සේ ඔය එකතු කරන ලද කිසියම් කර්මයක උරුමය අනුව යම් තැනක උපදිනවා. යම් තැනක උපදිනවා. ඉපදිලා විවිධාකාරයේ අද්දකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මතක තියාගන්න අපේ සාමාන්‍ය ස්වභාවය මොකක්ද බලන්නකෝ. වැඩිපුර ඔබ අතින් සිදු වෙන්නේ පින්ද බවුද? බොහොමයක් දෙනා අතින් හොඳ සිහියක් නැත්නම් හොඳ පරිස්සම් වීමක් නැත්නම් හොඳ ප්‍රතිපත්ති ටිකක් නැත්තම් මොකක් හරි තේරු ගැනීමක් හින්දා නීතියට බය හැරි ගමක් නේ.
එහෙම නැත්නම් කිසියම් තේරුම් ගැනීමක් විසාරකමක් නෑ. අනුන්ට හානි වෙන දේ කළොත් අනුන්ගේ හිත් රිදිලා ඔවුන් අපෙන් පලිගන්න තීරණය කරාවි. නේ අනුන්ට අනුන්ගේ දේවල් අපි ලබාගෙන ඔවුන්ට හිත් රිද්දුවොත් අපිට අපේ දේවල් නැති වෙන උරුමයක් හැදෙනවා. මෙහෙම අප විසින් මේ කටයුතු කරන දේ අනුව පිනත්නි ඔබට සිද්ධ වෙන කර්මයන් ඔබ සතුව තියෙනකොට මතක තියාගන්න. ඔබ කතා කළොත් වචන 100ක් මේකේ අර්ථවත් ඔබට අවශ්‍ය අත්‍යවශ්‍ය දේවල් කතා කරලා තියෙන ටිකයි අනිත් ඔක්කොම එක්ක කේලම එක්ක අනුන්ගේ ඕපාදූපයක් නේ. එහෙම නැත්නම් මේ ඒ දේ කතා කිරීම තුල ඇහෙන කාගේ හරි හිත රිදෙනව පරුත වචනයක්. එහෙම නැත්නම් කවුරු හරි දෙදෙනෙක් අතර කිසියම් මිත්‍රත්වය හෝ ඔවුන්ගේ හිතයි සීබව පළුදු වීමක් වෙනවා. දැන් බලන්න මේ ඔහේ නිකන් කතා කරන්නේ වගේ එහෙම ඒවා වෙන්නේ නැද්ද කියලා. නේ මේවත් අර කර්ම ගොන්නන තුල ඒවත් අපි කියමුකෝ ප්‍රවේශ පත්‍ර කියලා. මේ ප්‍රවේශ පත්‍ර වල තියෙනවා අපාය උපදින ප්‍රවේශ පත්‍ර. මේ කර්ම වල තියෙනවා අපාය උපදින කර්ම. මේ ප්‍රවේශ පත්‍ර වල තියෙනවා දිව්‍ය ලෝකෙ උපදින ප්‍රවේශ පත්‍ර. මේ ප්‍රවේශ පත්‍ර වල තියෙනවා මනුස්ස ලෝකෙ එක 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 තැන් වල උපදින ඒ ප්‍රතිච්ඡ තැනට අදාළ ඊට පස්සේ භුක්ති විඳීම් ටික කරන්න වෙන කර්ම. මේ ප්‍රවේශ පත්‍ර වල තියෙනවා තිරිසංගත සත්ත්ව වෙන ප්‍රේතය වෙන මෙන්න මේ වගේ විවිධ වූ ස්වභාවයන්ගෙන් යුක්ත කර්ම. මම තියාගන්න එහෙම තියෙන කර්ම තියෙන්නේ මේ ජීවිතේ කරපුවා විතරක් නෙමෙයි. දැන් ඔබ කවුද කියලායි මම මේ කියන්නේ. ඔබ නිකන් ඔය පේනවට වඩා විශාල තොගයක් කර්ම ඇතුලේ තියෙනවා. පෙර ආත්මේ කරපුවා. ඒවත් මේ විපාක ගොන්නේ තියෙනවා. ඒ ආත්මේ ඔබ මිත්‍යා දෘෂ්ටික ආගමක හිටපු කෙනෙක් නම් කිසියම් අනුන් මරාගෙන කන විදිහේ මිනිහෙක් වෙලා හරි අනුන් මරාගෙන කන විදිහේ සතෙක් වෙලා හරි වාගේ හිටියනම් ඒ ආත්මභාවයේ ඉඳලා කොහොම කාම සංකල්පනාද තිබ්බේ? කොයි වගේ ද්වේෂයකින්ද ජීවත් වුනේ? කොයි වගේ ප්‍රාණඝාත තොගයක්ද කළේ? මතක තියාගන්න ඒවත් ඔයාලගේ ඔය ලයිස්තුවේ ඔය පෙට්ටිය ඇතුලේ ඔය කර්ම ගොන්න ඇතුලේ තියෙනවා. කර්ම ගොන්න ඇතුලේ තියෙනවා. ඊළඟට විවිධ ආත්මභාවල කරන ලද පිනුත් තියෙනවා. එතකොට ඒකාන්තයෙන් මැරෙන ඔබ මිය ගිය ගමන් මේ කර්මයන්ට අදාළ කිසියම් උප්පත්තියක උපදින්න වෙනවා. මතක තියාගන්න එය මෙවැනි විදේවිය හැකි. මනුස්ස ලෝක ගැන දන්නවනේ. ඒකෙත් තියෙනවා කොච්චර කළත් සතුටු කරන්න බැරි හිත් තියෙන මිනිසුන් අප වටේට ඉන්නේ කියන මහා භයානක අත්දැකීමක්. ඔයාලා හැමෝටම මේක ඇතිනේ. ඔයාලා අන්‍යෝන්‍යයෙන් ඇසුරු කරනකොට දැනෙන ඇති කොච්චර කළත් පූර්ණ කාලීනව හොඳ ප්‍රතිචාර දක්වන පිරිසක් නෙමෙයි අපි දින්නේ. අපි බලනකොට එහෙම තමයි. අනිත් පාර්ශවයේද නේ අපට ලැබෙන්නෙත් එහෙම එකක් තමයි. කියන්නේ සතුටු කරන්න බැරි මිනිස්සු ඉන්න හින්දා අපිට ඉන්න වෙන්නේ දුකින්නේ. ඊළඟට ගන්න එක භාණ්ඩයක්වත් අපට දීපු කාලීනව එකම විදිහට තියාගන්න බෑ. මොන මොනවා හරි කැඩෙනවා, පළුදු වෙනවා, නැති වෙනවා, වෙන කෙනෙක් ගන්නවා, වෙන කෙනෙක් පුදුර ගන්න හදනවානේ. මේවා වෙනකොටත් අපට මනුස්ස ලෝකෙදී දුකයි. ඊළඟට මේ මනුස්ස ලෝකේ කන්න තියෙන දේවල් අනුව, මේ මනුස්ස ලෝකේ ඉන්න තියෙන පරිසරය අනුව, මේ මනුස්ස ලෝකේ ඥානවලින් උරුම වෙන ස්වභාවයන් අනුව, වයෝ වෘද වෙනකොට උරුම වෙන ස්වභාවයන් අනුව ඕන තරම් ලෙඩ තියෙනවා. ඒ ලෙඩ පොඩි පොඩි ඒවා නෙමෙයි. සමහර ඒවා පිළිකා, සමහර ඒවා කුණු වෙලා පණුව ගන්න ඒවා ඇඟේ. මේ සමහර ඒවා කෑලි කපලා අයින් කරන්න වෙනවා. සමහර ඒවාට මා පුදුමාකාර ජීවන චර්යාවන් වෙනස් කරන්න වෙනවා. දැන් තීනීමේ හැදුනම කොච්චර අමාරුද නේ? තමන්ට පාලනයකින් තොරව මේ මුත්‍රා පිට වෙනවා. එතකොට දැන් මේ තැනක සභාවක යම් යම් කටයුතු කරද්දි මේක ප්‍රශ්නයක්. බස් එක දිග ගමනක් යන්න බෑ ප්‍රශ්නයක්. කාර් එකේ දිග ගමනක් යන්න බෑ ප්‍රශ්නයක් නේ. මේ ඊළඟට හෘදයාබාධ තියෙනවා නම් මේ වගේ සමහර රෝග බලන්න පුරුදු චර්යාව විශාල වශයෙන් වෙනස් කරන්න වෙනවා. කියන්නේ කන එකට කන්න දකින්න ආසයි තේනවා කන්න බෑ වුණාට. කෑවොත් අමාරුයි. කෑවොත් අපහසුයි. මෙහෙම මනුස්ස ලෝකෙ හොඳට බලන්නකෝ.
තෘප්තිමත් විය නොහැකි වටපිටාවක් මනුෂ්‍ය ලෝකය තුළ නිර්මාණය වෙලා තියෙනවා. අපි ඉතින් හැමදාම මේක කළොත් හරියයිද, මේක කළොත් හරියයිද, මේක කළොත් හරියයිද කියලා මාරුවට මාරුවට එක එක ඒවා එක එක ඒවා කරමින් මේ තෘප්තිය ලබන්න උත්සාහ කරමින් ඉන්නවා. මැරෙනකම් මේක හොයාගන්න බැරුව අපි අන්තිමේදී මැරෙනවා. අපිට වෙන්නේ එවැනි දෙයක් නේ. අපි හැමදාම අර මේ ඈතට මිනිහෙක් වාගේ දැකලා ළඟට යනකොට තියෙන්නේ බඹයෙක් කියලා තමයි තේරුම් ගන්න. ඈතට ලස්සන හොඳට කමිසයක් ඇඳලා තියෙන ලස්සනට බලාගෙන hina වෙලා වාගේ ඉන්න කෙනෙක්. ළඟට යන්න අපිට පේනවා මේ නිකන් බඹයෙක් කියලා. නේ? මිරිඟුවක් වාගේ. ඈතට පේනවා ලොකු ජල ඒ තියෙන මේ වතුර ජලාශයක් වාගේ. ළඟට ගියපුවාම උඩට රත් වෙච්ච භූමියක් තියෙන්නේ. පොළවේ තියෙන ටිකක් අහසට වාෂ්ප වෙනවා තමයි මේ ඈතට වතුර වලක් වාගේ පෙන්ලා තියෙන්නේ. බලන්න ජීවිතයේ මනස ලෝකෙ ඔබ මැරෙනකම්ම කරන්නේ මේක කළොත් සැප ලැබෙයිද කියලා එක 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 ආදේශක භාවිතා කරමින් සැපවත් විය හැකි ක්‍රම සොයන එක. මේ හැල්ලේ තියන අයත් මෙහෙම තමයි. බලයේ තියන අයත් මෙහෙම තමයි. ඈ දීර්ඝාය සම්පත්තිය තියෙන කට්ටියත් මෙහෙම තමයි. චූටි ළමයිත් මෙහෙම තමයි. තරුණ තරුණියත් මෙහෙම තමයි. වයස කාචිර සියලත් මෙහෙම තමයි. ඈ මේක කළොත් හරියයිද කියලා අලුත් ආදේශක හොයලා පරණේවම අලුත් කර කර ඉන්නවා. පරණේවම අලුත් කර කර ඉන්නවා. මනුස්ස ලෝකෙ කොහොම ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඕකේ තියෙනවා මහා අපරාධ සමහර දෙවි මුණාම පුදුමාකාර විදිහට නිඳා ලැබෙනවා. සමහර දෙවි මුණාම ඈ පුදුමාකාර විදිහට ජීවිතයෙන් පැනලා යන්න හිතෙනවා. මැරෙන්න හිතෙනවා නේ. නිකන් හිතලා බලන්නකෝ. ඔබ හොඳින් කල්පනා කරලා බලන්න මේ මනුලව තුල අප සතුටක් සැපක් වෙඳින්නේ නැහැ. සාපේක්ෂව හිත හදා ගැනීමක් කරමින් ජීවත් වෙන්නේ. අරහෙට වඩා මේ හොඳයිනේ. අරකට වඩා මේක හොඳයිනේ. අර අරයට තරම් මට නැහැනේ. කියලා මෙහෙම හිත රවට්ටගෙන ඉන්නේද ජීවත් වෙන්නේ. ඒ මනුස්ස ලෝකේ ජීවිත භුක්ති හැටි. ඊළඟට තිරිසන්ගත සත්වයෙක් වුණොත් වෙනමම දුක් තේනවා. වෙනම විදිහකට දැන් උන්ට රිදුනට කියන්න බෑ. අපි උදව් කරන්න ලෑස්ති. උන්ට රිදෙන්නේ කොහෙද කියලා උන්ට කියා ගන්න බෑ. නේ? අපි තේරුම් ගත්තොත් හොඳයි. නොගත්තොත් උට උගේ අවශ්‍යතා ඉෂ්ට කර ගන්න බෑ. අපිත් එක්කම ඉන්න පුළුවන්. අපි ගොඩාක් ආදරේ වෙන්න පුළුවන්. ඌට මුකුත් අපිට උගේ දේවල් කියන්න බෑ. නේ? උගේ අවශ්‍යතා උට අපිට කියන්න බෑ. නේ? ඊතර කෝඩ්වි ඇති කරන බල්ලට සුනක මේ යට බැල්ලිට ජීවිතේ පිළිබඳ ආසාවන් විවිධේව ඇති වෙනවා ඇති. ඔයාලට ඒක උන්ට කියන්න බැරි හින්දා ඔයාලා කූඩුවේම දෙකට තියාගෙන ඉන්නවා. ඉතින් ඌ එළිය යනවා දකින්නවා විරුද්ධ පාර්ශක මේ සත්වයෝ. ඌට කොච්චර හිතට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? මොකෝ හැඟීම ඇති වෙන එක ප්‍රතිචාර ඇති වෙන එක තිරසන් සත්වයන්ට දෙනවා. දැන් අපි විසින් ඒවා විශාල ප්‍රමාණයකට බාධා කරලානේ. ඒ උගේ කරුගේ තමයි. නේ අපේ සමහර දෙනෙක් කියනවා උන් ඉන්නේ අපිට කන්න කියලා. ඒතර උන්ට ඔගේ ජීවිතය ආයිති නෑ වාගේ මට්ටමට උන්ව මරන්න කට්ටියක් ඉන්නවා. නේ? කැලෙත් එහෙම කට්ටියක් ඉන්නවා. දැන් මනුස්ස ලෝකේ නම් නීති දාලා මානව අයිතිවාසිකම් දාලා අර කට්ටියව මරන්න එපා කියලා කියන්න පුළුවන් යමු. කොටින්ද කියන්න දාව මරන්න එපා කියලා. ඈ? කොටින්ද කියන්නද මුව මරාගෙන කන්න එපා කියලා. නෑ මේ කැලේ ඇතුලේ සත්වයෝ ජීවිත බය, ප්‍රාණ බය ඇතුව පුදුමාකාර තැතිගැන්නමකින් තමයි දිවා රැය ගෙවන්නේ. මේක වෙනද සතුටක් වෙන්න බෑනේ. නේද? මෙතනින් එළියට බහිනකොට ඔයාලට කවුරු හරි තුවක්කුවක් දික් කරගෙන වෙඩි තියන්න හදනවනම් එහෙම වෙඩි තියයිද කියලා හිතාගෙන එළියට බහින්න වෙනවනම් මේක ඇතුළෙත් ඔයාලා සතුටින් ඉන්නේ නැහැ නේ? එහෙම සැකයි නම්, එහෙම බයයි නම් නේ? බස් එක යනකොට බෝම්බයක් පුපුරයිද කියලා හිතමින් යනවනම් කොහොමද අපිට දැන දෙන්න පුළුවන්? මතක තියාගන්න තිරස්චාන ජීවිතය තුළ සත්තු හැම වෙලාවෙම අධික බයකින් ඉන්නේ. අධික බයකින් තමයි ඉන්නේ. ඊළඟට නිරයවාදී ස්වභාවයන් ගැන ඔබ අහලා ඇති. නිරයේ ඉතාම දැඩි දුක් තියෙන්නේ. අවුරුදු විශාල ප්‍රමාණයක් තමයි එහි පරමාවශ්‍ය. අපේ අවුරුදු වාගේ 50ක් එහෙ එක දවසලු එවැනි අවුරුදු එවැනි දින 30ක් එහෙ එක මාසෙලු එවැනි මාස 12ක් එහෙ එක අවුරුද්දලු එහෙ එක අවුරුද්දකට අපේ අවුරුදු හදන්න 50 වැඩි කිරීම 30 වැඩි කිරීම 12 18000ක් එනවා. අපේ අවුරුදු 18000ක් නිරයේ එක අවුරුද්දයි.
එකසේ තිස් හයක් තියෙනවා මේ වගේ එකකින් අඩුම ආයුෂ තියෙන එකයි ආයුෂමේ කියන්නේ. ඊළඟට එවැනි අවුරුදු එයාලගේ අවුරුදු වලින් අවුරුදු 500ක් තමයි මේ නිරේ ආයුෂ. නිරේ ආයුෂ. නිරේ උපදින්න පුළුවන් එක් ප්‍රාණඝාත කුසලයකට. නිරේ උපදින්න පුළුවන් එක් බරුවකට. මුළු ජීවිත කාලෙම කිව්ව එකම එකටත් උපදින්න පුළුවන්. අර අත දාලා ටිකට් එක ගන්න තියෙන වෙලාවේ අහුනොත් මේක මරණ වේලාවේ චුතිස්සට එන සිතුවිල්ල බවට පත් වුනොත් මේ අත්දැකීම අපි ඒකට අදාළ තැනට තමයි යන්නේ. එතකොට මේ නිරය උපදින්න ඉඩ තියෙන ඕනම කෙනෙක්. ඒ අවදානම ඔබ අපගේ සියලු දෙනා පසු වෙනවනේ නේ. මේ අවුරුදු 90 ලක්ෂය. ඒ කියන්නේ 18000 වැඩි කළාම 500න් එනවා 90 ලක්ෂයක්. මේ අවුරුදු 90 ලක්ෂයේ ඉන්න වෙනවයි කියන්නේ පිපාසිතයි කිව්වම අඬුවකින් කට දෙපැත්තට ඇරලා දියවෙච්ච යකඩ ගිනිගෙන දියවෙච්ච උණුවෙච්ච යකඩ කටට වක් කරමින් පිපාසය සංසිඳවන්න වතුර දාලා ලෝදිය බඩකට පිච්චීගෙන මුළු ශරීරයේම වේදනාවෙන් කෑ ගහන්න වෙන තත්වයට පත් වෙන මහා වේදනාවක්. ඊළඟට එහිදී මුළු ශරීරයම හැම ගලවලා තියුණු හොටවල් තියෙන සත්තුන් දානලු කණ්ඩ මුළු ශරීරයම කෑලි කෑලි කරලා කනකම් අපි මැරෙන්නේ අන්තිම කෑල්ල කනකමුත් අපිට දැනනවලු. ටික හිතන්නකෝ ඔබේ හැම ගලවලා කට්ටක් කරගෙන එනගෙන 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 කියොත් කොහොමද ඔබට දැනෙන්නේ මේක කියන්නේ? ඒ වාගේ තමයි අර පණ තියෙද්දි කෑලි 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 සත්තු ගඩාගෙන කනකොට දැනෙන වේදනාව. අවුරුදු 500ක් අවුරුදු 90 ලක්ෂයක් මේ දුක විඳින්න වුණොත් එහෙම නේ. ඔබ හොඳට මතක තියාගන්න එවැනි අවදානමක් සහිත ජීවිතයක් තමයි නිර්වන් නොදැක්ක හැම සත්වයකටම නිවන් නොදැක්ක හැම සත්වයකටම තියෙන්නේ. ඊළඟට කියනවා යකඩ පටියක් දාලා මෙහෙම ඔළුව වටේට ඒක ඇතුළට යකඩ කූරක් දාලා මේ කූර මෙහෙම කරකනවලු මේ ඇක ඇතුළ සිදුර ටික 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 පොඩි වෙන්න මේ නිරේදී නේ. අනිත් අයගේ හිත විදූප අයට එහෙදී හැම වෙන්න දඬුවම මෙහෙදී අනිත් අයගේ හිත විදවල අනිත් අය කල්පනා කරලා ඔළුවේ කැක්කුම හැදෙනකන් වේදනාවෙන් දඟලනකන් පස්ත දීපු කට්ටිය ඉන්නවනේ. අන්න ඒ කට්ටියට නිරේදී හැම වෙනවයි කියන දඬුවම ටික වෙලාවක් යනකොට මේක හිරවිලා රිදෙනවා. ඊට පස්සේ ලේ යන්නේ නැතුව ඉදිමිලා නහර පුපුරලා රිදෙන්න ගන්නවා. ඊළඟට මේ ඔළු කට්ට ටොප් ගාලා පුපුරලා ඒකෙන් වේදනාව දැනෙනවා. ඊළඟට මේක තියෙන මොලේ ටික 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 කෑලි දෙකකට වෙන් වෙනකම්ම යමපල්ලෝ මේ වෙලුම චූටි සිදුරක් බවට පත් වෙනකන් සම්පූර්ණයෙන්ම අපට වේදනාවන් දෙනවලු නේ. උල් කට වලින් අනිනවලු පපුවට කකුල් වලට අත් වලට ඒ කට වලින් එන එන ඔබ මේ වගේ වැඩක් කළා නේද මේ වගේ වැඩක් කළා නේද කියලා විමතනවායි කියලා නිරේ පිළිබඳ සූත්‍රවල තියෙනවා. මතක තියාගන්න මැරෙන්න ඉන්න අපි හිතන්න ඕනේ ඒ වගේ ආත්මභාවවල උපදින කර්ම අපිට තියෙනවද? මොනවට ඒ වගේ ආත්මභාවල උපදින්නේ? ප්‍රාණඝාත අකුසලයේ එකක් කරලා තිබුණත් ඒට මේ ආත්මභාවයේ ඊළඟ ආත්මෙ ඉපදීමේ අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ නිකන් හිතන්නකෝ ඔබ නීති විරෝධී එක වැඩක් කරලා තියෙනවා කියලා. ඔප්පු කළ හැකි නීත්‍යානුකූල ඔප්පු කළ හැකි එක් වැරදි ආයෝජනයක් කරලා දෙනවා කියන්නකෝ. ආයතනිකට හොර කරලා දෙනවා කියන්නකෝ. මේ රටේ මේක අහුවෙන්න පුළුවන් ඕනම වෙලාවක හෙව්ව. ඒකත් හොයන ඕනම වෙලාවක අහුවෙන්න පුළුවන්. මැරෙනකම්ම මේ බය දෙනව නේද? කොච්චර හොඳ වැඩ කළා. ඊළඟ පස්සේ කොච්චර හොඳ ජීවත් වුණා. ඒ ආයතනයේ කොච්චර ලොකු සේවයක් කළා. මේ හොරකම පිළිබඳව හොයලා දඬුවම් දෙන්න ගියොත් එහෙම අර හොඳ කරපු එකක්වත් අදාළ නැහැ. ඒවට ස්තුතිය කියයි තෑගි දෙයි මේ බෝනස් දෙයි. හැබැයි මේ කරපු වරදට දඬුවමක් දෙන්න වෙනවනේ නේ. ඔබ එවැනි වරදක් කරලා කළ බව දන්නවනම් අනිවාර්යෙන් කොයි වෙලාවෙ අහුවෙලා කොයි වෙලාවෙ ගුටි කන්න වෙලා කොයි වෙලාවෙ දඩ ගන්න වෙලා කොයි වෙලාවෙ හිර යන්න වෙයිද කියන බයෙන් පසු වෙන්න වෙනවා. මතක තියාගන්න ආන් ඒ වාගේ අවදානමකින් ඔබ හිතන්න ඔබේ ජීවිතය ගැන. මොකද මේ ජීවිතේ ඔබ හොඳටම හොඳට ඉන්න පුළුවන්. හැබැයි ඔබට කියන්න පුළුවන් පෙර ජීවිතේ ඔබ පව් කළේ නැහැ කියලා. ඈ ඔබ කොහොමද එහෙම කියන්නේ? ඔබට එහෙම කියන්න තියෙන ඥාණය මොකක්ද? එහෙම අත්දැකීමක් තියෙනවද? කවුරුත් කිව්වට ඒක විශ්වාස කරන්න පුළුවන්ද? නේ? ඒකාන්තයෙන්ම ඔබ කොටියක් වෙලා හිටියා නම් ඒ ආත්මේ පව් කරනවමයි.
පව් කරන්නම වෙනවා. මොකෝ කන්නේ බය? කන්න සත්තු මරන්නම වෙනවා. ඒක කරන්න එන්නේ දේශයෙන් තරහා ගිහිල්ලා. සතා දැක්කම සත්තුන්ට තරහා ගින්නේ. නිකමට හිතන්නකෝ. ලස්සන පූසෙක් වුණත් පව් කරන්න වෙනවා. නේ? මේ පූසා පොඩි කුරුමිනියෝ කූඹියෝ එක එක විදිහේ මැස්සෝ පළගැටියෝ අල්ලගෙන කනවනේ. මේ ප්‍රාණඝාත අකුසලයන් අපේ කර්ම ගොන්නේ තියෙනවා. එන මතක තියාගන්න. කර්මය ශේ නොකරන කෙනෙක් හැටියට ඉන්න ඔබ මිය යාම ඉතාම භයානක තත්වයක් ඉඳා. මිය යාමෙන් මේ ජීවිතයේ තව සංසාරේ ඉවර වෙන්නේ නැතුව ඊළඟට උරුම විය හැකි ජීවිත අපිට තියෙන හින්දා මිය යාමට පෙර මේ සඳහා විසඳුමක් තිබේද කියලා සිතිය යුතුයි. නේ? දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන්. දිව්‍ය ලෝකය ගැන කියන කොටත් ධර්මයේ කියනවා දිව්‍ය ලෝකය anu සියල්ලම තියෙන සියලුම ආකාරයේ සැප පමණක් තියෙන ආත්මයක් නොවේ. බුදුහාරෝන්ගේ දේශනාවේ නැහැ නරකාත්ම භව සහ හොඳාත්ම භව කියලා වෙන් කිරීමක්. يعني සැප ලැබෙන්න උපදින්න පුළුවන් තැන් කියන එක බුදුහාන කියලා නැහැ. බුදුහාන දේශනා කළේ මෙන්න මේකට කියන්නේ අසුරු තැන. අච්චරා සංඝාත මත්තම් පිචේ වික්කවේ වික්කු මහණෙනි අසුරු තැනක් ගන්න ඉතා කුඩා මොහොතක්වත් අහං මම සංසාරෝ නවන්නාමි. මේ සංසාරේ කොහේවත් තැනක් වර්ණනා නොකළෙමි. ඒ මොකක්ින්දද? වර්ණනා කළ යුතු තැනක් මෙහි නොමැති නිසා. හොඳයි කියලා කියන්න පුළුවන් තැනක් මෙහි නැති නිසා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. උපදින හැම උපතක්ම තමයි උන්වහන්සේ දේශනා කළේ දුකක් කියලා. ඒකේ මේ උන්වහන්සේ තෝරගෙන නේ සතර අපාය විතරක් උපදුනාම දුකයි කියලා. එතකොට දුක වැඩි. එතකොට දුක වැඩි මිසක් අනිත් ඒ වගේ සැපට එනවා කියලා එකක් බුදුහාම කියලා නැහැ. කොයි ආත්මෙම ඉපදුනත් මෙන්න මේ දුක් ටික තේනවා. ඒ ආත්මෙ ඉන්න කණ්ඩායම් අපිකින් අපෙන් අන්සතු වෙනකොට දුක දැනෙන එක. ඒන තමයි අර පංචසික කියන සක්‍රදේවේන්ද්‍රයාගේ වීණා වාදකයා. එයා සක්‍රදේවේන්ද්‍රගේ ළඟම සමීපතම මිතුරේ. ඇය බෙම්බෙදි සූර්ය වජසා කියන දිව්‍යාංගනාව ඔහුට අත්පත් කරගන්න බැරි වෙනවා. පංචසික ඇවිල්ලා නඳනවා. විරහ වේදනාවෙන් විරහ ගීත කියනවා. එතකොට දිව්‍ය ලෝකෙදි ප්‍රේයන්ගෙන් වෙන්වීම කියන එක සිද්ධත් වෙනවා දුකත් දැනෙනවා. එහෙම සිදුවීම වෙන්නත් පුළුවන් දුකත් ලැබෙනවා. මේ Hindu ආගමේ කියලා තිබුණාට අර කප්රුක කියලා එකක් තියෙනවා ඒක ළඟට ගිහින් ඉල්ලපම ඕන එකක් හම් වෙනවා කියලා. එහෙම හම්බෙන්නේ නැහැ. එහෙම හම් වෙනවා නම් දෙවි ලෝකෙ ඉන්න ඔක්කොම ලක්ව දෙවියන් දෙවි. ඇයි? එක එක්කක් කැමතිද? පොඩි දෙයියෙක් වෙලා ඉන්න. නේ? එක්කෙනෙක්ව කැමතිද නේ? එහෙම කැමති නෑ. ඔක්කොමලා කැමති නම් හොඳම දෙයියෝ වෙන්න. එහෙම හම් වෙනවා නම් දෙවි ලෝක ලොකුම සත්න තියෙන සක්‍රපද වියට. ඇයි මේ ඔක්කොමලා ප්‍රාර්ථනා කරලා අර ගහ කපයි කට්ටියකට වෙලා. මරදියා ගන්න ඒ වෙන ආගමක සංකල්පයක්. බුදුදහම කිව්වේ කොහොමද? දිව්‍ය ලෝක සම්පත්තිය නාම කොට්ටකේ ප්‍රතිසාමිතං ධඤ්ඤං විය. කොට්ටක කියලා කියන්නේ ඔබ දැකලා තියෙනවනේද අපේ ලංකාවේ තියෙන මේ වී ගබඩා කරලා තියෙන මේ අටුව ලොකු වී බිස්ස. අන්න ඒකේ තැම්පත් කරන ලද ධාන්‍ය වාගෙලු දිව්‍ය ලෝක සම්පත්තිය කියලා කියන්නේ. ඕකේ ධාන්‍ය උඩින් ගන්න යටින් උඩින් දාලා වහලා සමහරට මැටි වලින් මේක හොඳට සීල් කරනවා. දාලා ඉවර වෙලා. ඊළඟට මේ යට පොඩි හිලක් තියෙනවා, එතන පොඩි ලී කැල්ලක් කර මොකක් හරි තියෙනවා, ඒක පොඩ්ඩක් උස්සලා වී ටිකක් අරගෙන ආය වහනවා. මේක ඉවරයි කියලා දැනෙන්නේ අන්තිම ටික ගන්නකොට. මේක ඉවරයි කියලා දැනෙන්නේ අන්තිම ටික ගන්නකොට එතකම්ම දැනෙන්නේ. ඇයි? අර ලීයට උඩින් තියෙනවනම් හැම වෙලාවෙම දැනෙන්නේ තව තියෙනවා වගේ තට්ටු කරලා බලන්න බෑ. ඒක ප්ලාස්ටික් පාගයක් නෙමෙයි. නේ? ඊළඟට මේකට පිරෙන්නේ නෑ යනවා විතරයි. මේකට පිරෙන්නේ නෑ යනවා විතරයි. දිව්‍ය ලෝකෙත් එහෙම තමයි. පින් කරන්න බෑ. විපාක විදිහට අත්විඳින්මින් ගෙවා දමනවා විතරයි. දිව්‍ය ලෝක සම්පත්තිය හරියට ස්විප් එකක් ඇදිලා ඒ ස්විප් එකෙන් ලැබිච්ච මුදලෙන් කිසිම ආයෝජනයක් නොකර හොඳට කාලා බීලා හිටියා වාගේ. මුද්ද ඇහිතේ ඇටිට වේදන් කළා ලක්ෂ ගණන් ලොකු සෝදු මුදල් වේදන් කළා ලොකු ලොකුවට හුත්තට කාලා හුත්තට ලොකු ගයක් හදලා හුඟක් යාළුවෝ මිත්‍රයෙක්ව විනෝද වෙමින් හිටියා වාගේ ලොකු මුදලක් අතේ තියාගෙන ඒන් කිසිම ආයෝජනයක් නොකර දිව්‍ය ලෝක සම්පත්තිය කියලා කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ
ඒක චූටි කාලයකට හැම වෙන පොඩි වරප්‍රසාදයක් විතරයි කියලා තමයි අපි කල්පනා කරන්නේ. මතක තියාගන්න ඒ නිසා දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ තියෙනේ වගේ නැත්තේ. දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ තියෙනේ වගේ නැත්තේ උයන් නැතුව කෑයකි. මොකද එහෙ එවයි මේ පහළ වෙන නිසා. ඈ හොදන් නැතුව ඇඳකි. දිව්‍ය සතුපිලි මේ මොටි මැදින් නැකේ දාලවත් හොදන්න උන්නේ. එහෙම ඉබේ පහළ වෙන නිසා. ඈ මහන්ති වෙලා ණය වෙලා ක්‍රෙඩිට් කාඩ් දාලා කෙවල් හදන්න ඕනේ. ඒව ගෙවගෙව ඉන්න ඕනේ. උපදිනකොටම මේ ටික ලැබෙනවා. උපදිනකොටම විමානේ පහළ වෙනවලු, පුත්‍රයන් පහළ වෙනවලු, බිරිඳත් පහළ වෙනවලු, මේ ඔක්කොම පහළ වෙනවා. එකක්වත් එයාට ගන්න හොයන්න මහන්ති වෙන්න නැහැ. මේ මනුස්ස ලෝකේ පින විපාක දෙන්නේ උත්සාහ කළොත් මනුස්ස ලෝක පින විපාක දෙන්නේ අපි සද්ධාවන්ත වුණොත් අපි අවංක වුණොත් අපි කාරුණික වුණොත් පින් විපාක දෙන්නේ. හැබැයි දිව්‍ය ලෝකෙ එහෙම නෑ. ඒ කියන්නේ සමහර රස්සාවල ඒකේ වරප්‍රසාද ගන්න උද්ඝෝෂණ කරන්න ඕන නේ, ඉල්ලීම් කරන්න ඕන, ආ මේ එක එක විදිහේ වැඩ වර්ජන කරන්න ඕන. එහෙම තමයි කටේක දීම නදෙන්නේ. සමහර රස්සාවල අපි ඉල්ලන්නේ වාහනයකුත් දීලා, ගෙදරකුත් දීලා නේ, ගේ මේ ඔෆිස් එකෙත් වෙනමස් මේ ඔෆිස් රූම් එකක් දීලා පඩි හිතා ගන්න බැරි ගන්න දෙවි සමහර රස්සාවල හැටි. මේ දිව්‍ය ලෝක සම්පත්තියත් එහෙම එකක්. මතක තියාගන්න කන්න බොන්න මහන්සි වෙන්න උනේ නැති වුණාට, අඳින්න බලඳින්න ගෙවල් හදන්න දරුවන් සකස් කරන්න මහන්සියක් වෙන්න උනේ නැති වුණාට, ඔබේ හිතට දැනෙනවා වාගෙම පිරිස් වල පිරිසේ විවිධත්වය නිසා ඇති වෙන දුක් දිව්‍ය ලෝකේ තියෙනවා. මහා සමය සූත්‍රය කියන සූත්‍රය තියෙනවා. දිව්‍ය ලෝකේ බණ අහපු වෙලාවක සිද්ධ වෙච්ච සිදුවීමක්. බුදුහාරෝ මහා සමය සූත්‍රය දේශනා කරන වෙලාවේ ඉස්සරෝම ඇවිල්ලා වාඩි වෙලා හිටිය චූටි දෙයියෝ කියප දෙන්නේ. අයිසකෙන් චූටි නෑ, වරප්‍රසාද ලාභීත්වෙන් චූටි. අල්පේ සාක්ෂි දෙවියෝ කණ්ඩායමක් ඉස්සරහාම ඇවිල්ලා ඉඳගෙන හිටියා. බණ පටන් ගන්න ටිකක් ලං වෙනකොට ඊට වඩා ටිකක් බලගත් දෙවියෝ ටිකක් ඇවිල්ලා දැන් ඉස්සරහට වෙලා අර කට්ටිය දිහා බලාගෙන ඉන්නවලු. මේකත් එකින් පිටිපස්සෙන් ඉඳගත්තේ නේ. මේ කට්ටිය දිහා බලාගෙන මේ කියන්නේ උඹලා නැගිටලා වස්සට බලයන් මට ඉස්සරහින් ඉඳ ගන්න කියලා. ඇයි අපි එහෙ උසස් මහා සාක්ෂි කට්ටිය, මහේ සාක්ෂි කට්ටිය, මහා ධනයක් තියෙන අය, මහා වර්ණ සම්පත්තියක් තියෙන අය, ඔය චූට්ටක් තියෙන කට්ටියට පස්සෙන් අපිට ඉන්න බෑ කියලා මේ කට්ටිය නැගිටලා පිටිපස්සට යවුවා. තව ටිකක් වෙලා යනකොට තව කණ්ඩායමක් එනවා. මේ එන්නේ එක්කන දෙන්න නෙමෙයි, ලොකු සෙට් එන්නේ. දෙවියෝ යන්නේ උඹා කණ්ඩායම් පිටි. මේ ඇවිල්ලා ඒ කණ්ඩායම වල විඳ දුන්නාම අර දෙවියෝ ආයෙ පස්සට යනවා. මෙහෙම බුදුහාර බණ පටන් ගන්න සෝදානම් වෙනකොට අර ඉස්සරෝව මාව දෙයයන්ට පින්වත් දිබ්බ චක්කුත් තිබිලා බුදුහාරෝ පේන්නේ නැහැ. නිකන් පියවිය හැ නෙමෙයි, දිව්‍යමය සිටින්නේ. හැබැයි යාට බලන්න පුළුවන් දුරට වඩා ඈතට විසික්ක වෙලාලු. ඇයි මේ? එහෙම යන්න උනේ. නොගියනම් දිව්‍ය ලෝකෙට ගියාට පස්සේ වෙන සිදුවීම් සියල්ල මේ දෙයියෝ දන්නවා. ලොකු බලගත්තු දෙයියෝ මේ සභාව තුලදී මට අපහාස කරා කියලා කතාවක් හදලා ඈ ඒකට දක්වන ප්‍රතිචාර තන්නින්න තමයි මේ දෙයියෝ ටික පස්සට ගියේ. නැත්තම් බුදුහාරුත් ඉන්නවනේ කියලා ඉන්න දෙබ්බද? බුදුහාර යන්න කිව්වේ නැහැ කියලා ඉන්න දෙබ්බද? නැත්නම් දෙවියෝ ගියේ දිව්‍ය ලෝකේ තියෙන සම්ප්‍රදාය අනුව. දිව්‍ය ලෝකේ තියෙන බෙදීම් ගොඩක්. අල්පායුෂ්ක මහායුෂ්ක අනුව බෙදිලා ඉන්නේ. අල්ප තේජස් මහා තේජස් අනුව දෙවියෝ වර්ග වෙලා ඉන්නේ. ආශ්‍රේවත් කරන්නේ මේ පොඩි කට්ටියව. ඈ ඊළඟට සම්මා දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටික වශයෙන් බෙදිලා ඉන්නේ. ඈ ශරීර වර්ණය අනුව බෙදිලා ඉන්නේ. ඉදම් ප්‍රමාණය අනුව, ඒ කියන්නේ විමානයේ සයිස් එක අනුව බෙදිලා ඉන්නේ. නෝනලා ගාන අනුවත් බෙදිලා ඉන්නේ. ඒ කියන්නේ පන්තිය ගාන ඉන්න දෙවියෝ ඔක්කොම එකට ඉන්නේ. දෙවිවනා ගාන ඉන්න ඔක්කොම දිව්‍යාංගනාව ලොකු කණ්ඩායම් පිටින් තමයි දිව්‍ය ලෝකේ ඉන්නවා කියන්නේ. දෙවියෝ කොහොමද සතුටින් ඉන්නේ? නේ අර මතක තියාගන්න. එහෙනම් අපි හිතානින්න අර මවාගත්ත ස්වභාවයට වඩා උපදින්න තියෙන හැමතැනම ප්‍රශ්න. එහෙනම් මතක තියාගන්න, ඔබ මේ කොයි ලෝකෙටද යන්න ඕනේ කියලා ඔබට තීරණය කරන්න බෑ. පුළුවන්ද? අපේ ධර්මයේ කියන විදිහට
ඒ කියන්නේ ඇත්තටම සිද්ධ වෙන විදිහට අපිට තීරණය කරන්න බෑ අපි මේ කෝකටද යන්නේ කියලා. අපි යන්නේ අවසානට ආව සිතුවිල්ලට අදාළ විපාකෙට. මතක තියාගන්න බුදුහාඳුරුව මේකේ සම්භාවිතාව ගැන කතාවක් කියලා තියෙනවා. මිනිස්සු වෙච්චයි ඊළඟට උපදින ආත්ම භාව පිළිබඳ උන්වහන්සේ උපමාවක් අසරින් කතාවක් කියලා තියෙනවා. මොකද්ද කියලා තියෙන්නේ? මහ පොළවේ තියෙන සියලුම පස් තොගය සහ නියපොත්තකට ගන්න පස් ටික කියන දෙක සම්සන්දනය කළ බුදුහාමුදුරුවෝ කිව්වා මිනිස්යන් වුණ අය අතරින් නැවත මිනිස්ස හෝ දිව්‍යව උපදින අය මෙන්න මේ නියපිට තිබෙන පස් ප්‍රමාණයට වඩා අඩුයි කිව්වා. මිනිස්යන් වූ ඔබ වැනි අය අතරින් තිරස්චානාදී සතර අපාය උප්පත්තියෙන් ලබන කණ්ඩායම අර මහ පොළවේ තියෙන පස් ප්‍රමාණයට වඩා වැඩි කියලා කිව්වා. ඊළඟට මහ මොහොත උපමාවකට අරගෙන කිව්වා මේ සමුද්‍රයේ පුරා තියෙන සියලුම ජලකඳ සමහර තැන්වල කිලෝමීටර 10 ගණනක් මොහොත යටයි. ඒ තැන්වල මහ විශාල වතුරක් එතකොට තියෙනවා නේ. මේ ලෝකෙන් 3/2ක් විතරම වතුර තියෙන්නේ මේ මේ පොතුවේ. මේ සියලුම ජලයෙන් ඉදිකට තුඩක් වාගේ එකක් වතුරට දාලා හත් වතාවක් ඒ ගසා දාලා එහි ඉතිරි විය හැකිනම් කෙවුම් ජල බිඳුවක් අන්න ඒ එය සහ මුහුද සංසන්දනය කළ බුදුහාමුදුරුවෝ කිව්වා මිනිසුන් ඌ අය අතරින් ජලෙත් මිනිසුන් වීමේ හැකියාව තියෙන්නේ මේ ඉදිකට අග තියෙන ජල බිඳුවට වඩා අඩු පිරිසකට. හැබැයි මිනිසුන් ඌ අය අතරින් සතර අපායගාමී වෙනවා ඒකාන්තයෙන්ම මහමුහුද තියෙන මේකට සාපේක්ෂ ජල බිඳු ප්‍රමාණයට වඩා කියලා. එතකොට අපාය ඉපදීම සිදු නොවේවි කියලා කියන්න පුළුවන්කම තියෙන එකම තැන මොකක්ද? ඈ දැන් මේ කියන විදිහට සතර අපාය ඔබ යන්න ඉඩ තියෙනවා. දැන් ඔබ හිතනවා නම් නෑ එහෙම යන එකක් නෑ මේ පන්සල් එනවනේ බණ අහනවනේ නරක වැඩ මං කරේ නෑනේ මේ ආත්මේ කියලා ඔබ එහෙම හිතනවා නම් වෙනත් රැවටිලා ඔබ බලන්න ධර්මයේ තුල තියෙන අතීත ආදර්ශය මොකක්ද කියලා. බුදුහාමුදුරුවන්ගේ කාලෙම හිටපු එක් චරිතයක් තියෙනවා කෝසල මල්ලිකාව කියලා. ඇය තමයි අර අසත්‍ෘෂ මහා දාණය පූජා කළේ. අසත්‍ෘෂ මහා දාණය තමයි ලෝකේ පින වැඩියෙන්ම උපදින්න පුළුවන් මට්ටමේ ප්‍රතිග්‍රාහක සම්පත්තිය හිටපු දාණය. බුදුහාමුදුරුවෝයි අසෝ මහා ශ්‍රාවකයන් සියලු දෙනාමයි සියලු දෙනා වහන්සේලා ඉතුරු අය මහරහතුන් වහන්සේලා සෙව්පිලිසින් වියාලාපි මහරහතුන් වහන්සේලායි තමයි ඔය කියන දානශාලාවේ හිටියේ. එතකොට මේ දාණය සඳහා දුන්න සියල්ල කවුද කවදාවත් කවුරුත් පාවිච්චි කරපු නැති ඒවා. අලුත්ම රත්තරන් පාත්‍ර 500ක් හැදුවලු. අලුත්ම සිංහාසන 500ක් හැදුවලු. මෙතෙක් කිසිම දෙයකට යොදාගත්තේ නැති ඇත් පැටව 500ක් ගෙනල්ලා සෙමර සැලුවලු. ඈ මේ යොදාගත්ත දානේ කිසිම දෙයක් කලින් පාවිච්චි කරලා නැති අලුත්ම වස්තු වලින් දීපු බොහොම ශ්‍රද්ධාවෙන් කෝසල මල්ලිකාව කෝසල රජුරුන්ගේ බිනිඳ සංවිධානය කරපු බුදුහාමුදුරුව අසද්දස මහා දාන කියලා නම් කරපු එක. මේහා සමාන දානයක් ආය කාටවත් දෙන්න බෑ කියලා කිව්ව එක. ඔය පින්කම කරපු කෙනාට කොච්චර පින් සිද්ධ වෙන්න ඕනද? ඈ පින් විදිහට ගත්තොත් එහෙම දැන් ඔබ අහලා තේනවා මේ තිරිසන්ගත සත්වෙකුට වමනේ ටිකක් පූජා කරපු සීවලී මහරහතන් වහන්සේ එයින් උපදවාගත් පිනෙන් සතර අපාය උපදින්න තුව ආත්ම භාව කල්ප 30ක් ඉපදිලා දිව්‍ය මනුස්ස ආත්ම භාවවල විතර මේ මනුස්ස ලෝකෙ ඉපදිලා බුදුහාරෝ ළඟ භාවනා කරලා රහත් වෙලා ලාභීන් අතර ලැබීම් අය අතර අග්‍රස්ථානයටපත් වෙච්ච වරම ලබනවා. ඊළඟට තව කතාවල තියෙනවා පොඩි රොටි කෑල්ලක් පූජා කරලා දිව්‍ය ලෝකේ මහා දිව්‍ය විමාන ලැබුම් පුංචි පින්කමට මෙහෙම පින් සිද්ධ වෙනවා නම් ඉඳුල් කරපු දේ දන් දුන්නම මෙහෙම පින් සිද්ධ වෙනවා නම් කෝසල මල්ලිකාවට පින්වතුනි කොච්චර පින් සිද්ධ වෙන්නේ ඇද්ද? ඒ කොච්චර පින් තිබුණත් කලපව කැන්සල් වෙන්නේ අහෝසි වෙන්නේ නැහැ. ඒ හින්දා තුතිසිතට පෙමිණියේ ඇය
ගිහි ජීවිතය ඇතුළේ තිරිසංගත සත්වෙක් හා කාමසේවනය කළ කාම මිත්‍යාචාරය අදහසක් කර්ම ශක්තිය නිසා ඇය උපදිනවා. මේ දානෙට දවඩපු හාමුදුරුවම වැඩ හිටපු ජේතවනාරාමේ වැල්ලියකගේ කුසේ පැටවෙක් හැටියට. නිකන් හිතන්නකෝ, අපි ඊතානිකුත් පින් කරලා තියෙන හින්දා අපිට මේ අපාය උපදින්න වෙන්නේ නැති වෙයි, සතර දුක්ඛිතාත්ම භාවයන් තුළ උප්පත්ති ලැබෙන්නේ නැති වෙයි කියලා. එහෙම කියන්න ඔයාලට තියෙන සාධාරණ තර්කය මොකද්ද? එහෙම තේරුම් ගැනීම මොකද්ද? මොන ඥාණයකින්ද එහෙම ඔබ කියන්නේ? මේ ධර්මයේ තුල තියෙන ක්‍රියාකාරීත්වය අනුව බලපුවාම මේක හරියට අර මං කියවා වාගේ. අපිට මේ එක 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 කර්ම මේ ක්‍රියාවන් කරනකොට ටිකට් එකක් අතට දෙනවා. අපාය උපදින්න අපාය සියලුම සම්පත් නොමිලේ ලබන්න දුක් ටික. ඊළඟට මනුස්ස ලෝකේ උපදින්න එහෙ තියෙන සියලු සම්පත් උපදින තැනට අදාළ සියලු සම්පත් ටික භුක්ති විඳින්න. ප්‍රශ්න හරි හොඳ හරි ඕන එකක්. තිරිසංගත සත්වයක් හැටියට ඉපදිලා ඒකට අදාළ මෙහෙම කර්ම කියලා කියන්නේ මේ විවිධ තැන්වල උපදින ඉපදිච්ච වටේ පිටේ තියෙන අද්දකීම් කර්ම විපාක හැටියට ලැබෙන ප්‍රවේශ පත්‍ර වාගේ ටික ටිකක් පාගේ. හේ මරණ වේලාව යනු මේකට අහඹුලේ තත්ත දාලා එළියට ගන්න වෙන්නේ මේ ප්‍රවේශ පත්‍ර වාගේ. ඒක පෙන්නපුවාම යන්න තියෙන්නේ. මේ ඔබ කොහොමද කියන්නේ මේ කර්මාතරින් ඔබට අර නරක කර්මයක් නොවේවි කියලා? නිතර තරහයන ඔබ කොහොමද කියන්නේ එහෙම එකක් නොවේවි කියලා? ඈ නිතර ලෝභ හිතන ඔබ, නිතර ඉරිසියාවන්ත බවක් දැනෙන ඔබ, නේ නිතර බරුස වචන කේලම් විවිධාකාරයේ බොහෝ භාවිතයන් ඔබ අතින් සිද්ධ වෙන. එහෙම පරිස්සමක් නැහැ කොටත් වෙනකොට. නේ එහෙම ඔබ කොහොමද කියන්නේ ඔබට අර වාගේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මට නම් එහෙම වෙන්න එකක් නැහැ. ඔයාට එහෙම වුණාට කොහොමද අපි කියන්නේ? නේ ඔබට එහෙම අවදානමක් තියෙනවා. ඔබට එහෙම අවදානමක් තියෙනවා. නේ? ඉතින් මතක තියාගන්න නිවන් නොදැක්කොත් ඔබේ උරුමය අතිශයින් භයානකයි. හේතුව මේක ආත්මික ගියොත් එහෙම අවුරුදු ලක්ෂ ගානකට කොට වෙන්න බෑ. අවුරුදු ලක්ෂ ගානකට කල්යාණ මිත්‍රය හම්බෙන්නේ නෑ. ශක්තිමත් හිතක් හම්බෙන්නේ නෑ. පින් කරන්න පුළුවන් හිතක් ආත්මභාවයක් හම්බෙන්නේ නෑ. ඒ අවුරුදු ලක්ෂ ගානම දුක් විඳ 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 මෙරි මෙරි ඉපදෙමින් දුක් විඳ විඳ ඉන්න වෙනවා මිසක් කිසිම සැනසීමක් ලබන්න වෙන්නේ නැහැ. මතක තියාගන්න මේ අවදානන්ත හිත නිමාව වෙත ඔබ යන්න එපා. මේ ධර්මාශෝක රජුරෝ 84000ක් පන්සල් ලැබුවා. 84000 ධර්මාශෝක රජුරෝ 84000ම පන්සල් වල කටිනත් කරලා ඇති. ධර්මාශෝක රජුරු 60000ක් දුසිල්වත් භික්ෂුන් වහන්සේලා සාසනයෙන් ඉවත් කළා. සිල්වත් භික්ෂුන් වහන්සේලා ඉතුරු කරලා දුන්නා. රාජ්‍ය බලය පාවිච්චි කළා හඳුරු කෙනෙක් එක්ක. රහතුන් වහන්සේ නමක් එක්ක. සාසනය පාරිශුද්ධ කළා. ධර්මාශෝක රජුරු දරුවෝ දෙන්නම මහාන කළා. ධර්මාශෝක රජුරු රටවල් 9කට බුදුහාණන්ගේ ධර්මය ප්‍රචාරය කළා. ඒ රටවල් 9 බුද්ධ ශාසනය රහතුන් වහන්සේලා බිහි වෙන පමණටම ස්ථාපිත කළා. ඒකෙන් එක රටක් අපේ රට. ලංකාව. එතකොට මේවට පින් සිද්ධ වෙනකොට කොච්චර පින් සිද්ධ වෙන්න ඕනිද? ඔය ධර්මාශෝක රජුරු හන්දියක් හන්දියක් ගානේ සත්තුන්ට ආරෝග්‍ය ශාලා හැදුවා. නොමිලේ වෙදකම් කරන්න වෛද්‍යවරු දාලා මේ පිනක් කරගන්න ඕන නිසා. මේ ධර්මාශෝක රජුරු සියලු එයා හිතවන ලද ගල් කණුවල පංචශීලයේ රාජ්‍ය නීතිය කියලා ශිලාලේඛනවල අශෝක ශිලාලේඛනවල මේ බුදුදහමේ කොටස් රජේ නීතිය බවට පත් කළා. මේවා කොච්චර පින්කම්ද බලන්න. කොච්චර පින්කම් කරපු ධර්මාශෝක තරහයා මේ හිතකට හිමිකම් කිව්වෙ හින්දා එය තුත්සිතට පැමිණි නිසා තිඹුරෙක් වෙලා දින ගණනාවක්. ඒ නිසා මතක තියාගන්න මේ සංසාර බයට විසඳුම පින් කිරීම නෙමෙයි. පින් කරමින් යන්න. මොකද සියල්ල විසඳා ගන්න බැරි වුණොත් යලිත් හම්බෙන එකේ මේ ඉතිරි ඊළඟට විසඳා ගන්න සම්පත් අවශ්‍ය නිසා. හැබැයි පින් කිරීමෙන් මේ නිමා වෙනවා කියන දන, පව් නොකර සිටීමෙන් මේ නිමා වෙනවා කියන දන ඔබ ඉන්න එපා. මේ ආත් ජීවිතේ එක දවසක්වත් පව් කළේ නැතත් මා මේ කියන අවදානමෙන් ඔබ මෙදිලා නැහැ. ඇයි? අපේ කර්ම බොන්න තියෙන්නේ මේ ආත් ඉපදිච්ච දවස් ඉඳලා අද වෙනකන් නෙමෙයි. චුත්තිතිතට පෙමිණිය හැකි මේ කොහෙද ඊළඟට උපදින්නේ කියන එක තීරණය කරන කර්මය
අදාළ වෙන්නේ මේ ජීවිතේ කරපු කර්ම වලින් විතර නෙමෙයිනේ. ඔබ දන්න විදිහටනේ. එතන මතක තියන්නේ ඒ හින්දා මේ ජීවිතේ පුරාම හොඳින් හිටියත් මේ අවදානම ඔබට තියෙනවා. අන්න ඒ හින්දා ඔබ මේ දුක්ඛිත ස්වභාවයෙන් මිදීම සඳහා යම් කිසි විදිහක ස්ථාවර යමක් කරගත යුතු වෙනවා. ධර්මය තුල තියෙනවා මේ පිළිබඳ කිසියම් දාර්ශනික සොයා ගැනීමක්. උන්වහන්සේ සොයාගත්තා අපාය උපදින්නේ මොනවාගේ චිත්ත ස්වභාවයක් තියෙන අයද. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කළා සක්කාය දෘෂ්ටිය කියන මමත්වයේ ආත්ම දෘෂ්ටිය තියෙන අය විතරයි අපාය උපදින්නේ. කවුරු හරි කෙනෙක් ඒක නැති කළොත් එයා අපාය උපදින්නෙත් නැහැ. අපාය කර්ම විපාක දෙන එකක්වත් එයා වෙත එන්නේත් නෑ. මේක හරියට ඔයාලා කරපු කර්ම ඔක්කොම එක එක සාන්දන් ගුණයන් තියෙන යකඩ කෑලි වාගේ නම් මේ කියන කර්ම විපාක බලගැන්වීමේ ශක්තිය තියෙන ප්‍රධාන කාන්දන් කීපය ධර්මයේ කියන විදිහට දස සංයෝජන. ඒ කියන්නේ ඒ ආත්මභාවල උපදින්න බලපාන ප්‍රධාන කර්ම ප්‍රධාන මේ චිත්ත භාවය. බුදුහාරෝ ලේසි ක්‍රමයක් කිව්වා මේ සංසාරේ නතර කරන්න. මොකද මේ එක එක විශාල තොගයක් ගැටගහලා තියෙන කර්ම විශාල තොගයක් ගැටගහලා තියෙන ලොකු රැහෙන් කපන්න කිව්වා. එතකොට ඒක කපුවාම විශාල කර්ම තොගයක් අහෝසි වෙලා යනවා. හරියට මේක බෝම්බයක් නිෂ්ක්‍රිය කරනවා වගේ. බෝම්බ ගොඩාක් අමුණලා තියෙනවා එක වයර් එකකින් කරන්ට් එක දීලා. එක වයර් එකකින් කරන්ට් එක දීලා. හේ අර වයර් එක කපපුවාම මේ බෝම්බ එකක් පතා කපුරන්නේ නෑ. ඒ වගේ කර්ම විපාක විපාක දීමේ බලය තියෙන්නේ අපේ තුල තියෙන චිත්ත භාවයන් 10කට. කාමරාග කියන එක රූපරාග කියන එකෙන් කාමරාග පටික කියන දෙකෙන් මනුස්ස සහ දිව්‍ය ලෝකවල උප්පත්ති ලබන්නත් ඒ ආත්මභාවල අත්දැකීම්වල විපාක හදන්නත් පුළුවන්. ඒ දෙක නැත්නම් මේ ආත්මේ අත්දැකීම් එකක්වත් අපට ලැබෙන්නේ නැතුව කැන්සල් වෙනවා. රූපරාග කියන දෘෂ්ටි නැත්නම් රූපදාම කියන සංයෝජන ධර්මයෙන් ඒ බන්ධණයෙන් ඇදී තියෙනවා එක්තරා ලෝක 15ක් 16ක් පිළිබඳ සියලු විස්තර ටික. මෙන්න මෙහෙම අරූප රාග කියන එකෙන් තියෙනවා අරූපාවචර ලෝක 4 ගැන. 4 උපදින දේවල් ගැන. මේ ඔක්කොම මතක තියාගන්න ප්‍රශ්න. මේ ඔක්කොම ප්‍රශ්න තියෙන ෆයිල් වගේ. ඉතින් ඒවා එක එක අතුරුදන් කරන්නයි තියෙන්නේ. ඒවා එක එක නැති කරන්නයි තියෙන්නේ. මේවා එක එක කඩලා අයින් කරන්නයි තියෙන්නේ. නිවන් දකින්නවා කියන්නේ අන්නේ ක්‍රියාකාරකම කරනවට මිසක් දාන විතරක් දීලා ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන එකට නෙමෙයි. ඒ ක්‍රියාකාරකමේ නිමාවට නිවන් දකින්නයි කියන්නේ. ඒකෙන් මොකද වෙන්නේ? උපදින ආත්ම භාව, උපදින දුක් අහෝසි වෙමින් යනවා. මේ නිවන් දකීමේ මාර්ගයේ පළවෙනි කඩේම පව කරොත් සතර අපායගාමී සියලු දුක් විපාක ඔබට ලැබෙන්නේ නැති වෙලා යනවා. දෙවෙනි කඩේම පසුකොළොත් කාම ලෝකයේ කියන එකේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොගෙම ඔබ නිදහස් වෙනවා. කාම ලෝකේ උපදින්නේ නැති වෙලා යනවා. ඊළඟ තියෙන කාණ්ඩේ පළවෙනි එක ගැටුවොත් තව ලෝක ගාන ගණනාවක උපදින්නේ නැති වෙලා යනවා. ඒ ආත්මවල තියෙන කිසිම දුක්ඛයක් ලැබෙන්නේ නැති වෙලා යනවා. මෙහෙම මේ කියන 10 කඩලා ඉවර වෙනකොට ඔබට එකම ආකාරයේ කර්මයක්වත් විපාක දෙන්න බැරි අහෝසු වීම සමුදායක් ඉන්නවා. අන්න ඒකට තමයි කියන්නේ අජර අමර නිර්වාණය කියලා. ජාතියක්, ජරාවක්, මරණයක්, ශෝකයක්, පරිදේවයක් නැත්නම් එහෙම වුණාම උපදින්නේ නැති හින්දා. මේ එන මතක තියාගන්න මේ සඳහා කළ යුත්ත කිරීම නොකර යම් කිසිවෙකුෙක් ඉන්නවනම් එයා බොහෝම කෙටි දුරක් ජීවිතය ගැන හිතපු කෙනෙක්. මේ මුළු සංසාරය ගැන තේරුම් ගැනීමට බුද්ධිය පුළුල් කරගත්තේ නැති කෙනෙක්. ඒක ඉතාම භයානකයි. ඇයි ඒ? ඔහු ඒ නිසා කර්ම පරිස්සම් කරගන්නෙත් නෑ. කළ කර්ම වලට විපාක දෙන්න බැරි වෙන්න ආරක්ෂාවක් හදාගන්නෙත් නෑ. ඔහේ ජීවත් වෙනවා. ඕනනම් එයාට කරන්න පුළුවන් එකයි. පව් නොකර කුසල් මේ කපව් නොකර පින් කරමින් ඉන්න පුළුවන්. පින යනු තවත් අරිට වඩා අඩු දුක් ටිකක් ලැබීමේ කර්ම විපාක ටිකක්ම මිස කරන ලද බව අහෝසි කිරීමේ ක්‍රියාකාරකමක් නෙමෙයි. පින් කළ යුතු වෙන්නේ
නිවන් දැකීමට අවශ්‍ය සම්පත් කීපය ලබා ගන්න. මොනවද ඒකට ඕනේ? ඈ මොනවද ඒකට ඕන කරන්නේ? ඔබට තියෙන්න ඕන හොඳ බුද්ධියක්. මේ කියන දේ ඇත්තද නැත්තද කියලා තේරුම් ගන්න පුළුවන් බුද්ධියක්. ඒකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය මන්ද බුද්ධිකයට අහගෙන ඉන්න පුළුවන් තේරෙන්නේ නැහැ හැබැයි. එහෙම නැති බුද්ධියක් තියෙන ඕන කෙනෙක්ට මේක කරන්න පුළුවන්. ඕක පහළ වෙන්නේ පිණි. ඕක පහළ වෙන්න පින් කරලා තියෙන්න ඕන. අසරණයට උදව් කරලා, දුකෙන් ඉන්න අය සතුටු කරලා, විවිධාකාරයේ ස්වභාවයන් අවංකව සිද්ධ කළාම, අලෝභ දෝ සමෝහය පින්කම් කළාම ඒට ලැබෙන චිත්ත බලය තමයි මේ සිහි සම්පන්න ක්‍රියාව. සිහි සම්පන්න චිත්ත ස්වභාවය අපි එකට කියනොත් හේතුක ප්‍රතිසන්දිය කියලා. ඒ වචනේ එච්චර වැඩක් නෑ. කොමාරි යමක් අහලා තේරුම් ගන්න පුළුවන් හොඳ බුද්ධිය. දැන් අහලා මතක තියාගන්න පුළුවන් එක ඕන කෙනෙක්ට කර හැකියි. අහලා තේරුම් ගන්න එක හැමෝටම කරන්න බෑ. අහලා මේ මෙහෙම කිව්වා, මේ මේක තමයි කිව්වේ කියලා එකක් මවා ගන්න එකත් ඕන කෙනෙක්ට කිව්ව හැකියි. හැබැයි කියන කෙනා කිව්ව අදහසින්ම තේරුම් ගන්න නම් බොහොම හොඳ විමර්ශනශීලීත්වයක් එයාට තියෙනවා. ඊළඟට ඕන මේ දේවල් කියලා දෙන හොඳ තේරුම් ගත්ත කවුරු හරි උදව්කාරයෙක්. මොකද ඔය රැහෙන් ලිහෙන ක්‍රමය සූක්ෂමයි. ඔය රැහෙන් සංයෝජන ධර්ම දුරු කරලා, ඒ කියන්නේ මෙහෙම කියමුකෝ, අපායේ උපදීමට තියෙන කර්ම නිෂ්ක්‍රීය කිරීම හිතෙන්ම කළ යුතු එකක්. අන්නේ ක්‍රියාව කිසියම් ගුරු හැරුකමක් ඇතුව කළ යුතු එකක්. ඒ කියන්නේ බොහොම නිෂ්ක්‍රීය කරන්න යන්න හොඳ නැහැ. තක්කඩිකමට, කලබලයට, හිතුමතේට, නිකම් පණ්ඩිතකමට එක් කරන්න යන්න හොඳ නැහැ නේ. ඒක කරන්න යන්න ඕනේ හරියට ගාවින් හරි ක්‍රම ඉගෙනගෙන. හරියටම ක්‍රම ඉගෙන ගත්තම තමයි පුපුරන්නේ නැතුව බෝම්බ නිෂ්ක්‍රීය වෙන කලාව අහුවෙන්නේ. ඒ වගේ මේකත් එහෙම තමයි. මේ කියන ආත්මාවල උප්පත්ති නතර කළ හැකි. උප්පත්ති විතරක් නෙමෙයි විපාකත් නතර කළ හැකි. ඒ විපාක නතර කිරීමට කර්ම නිෂ්ක්‍රීය කරන අර සතර සූත්‍රයේ තියෙන්නේ වල හැමදාම කියන ගාථාවේ කේනම් පුරාණම් පරණ එක ඡේකලා නවං නත්ති සම්බවං. ඒකෙන් අලුත් එකක් හැදුවිනේ. අලුත් එකක් හදන්න නැතුව පරණ එක ඡය කරන මේ ක්‍රමය සඳහා තමයි භාවනාව බුදුහාමුදුරු හඳුන්වා දීලා තියෙන්නේ. ඒ භාවනාමය ක්‍රියාකාරකම් තුළ මේ හිත පිළිබඳ ඉතා ගැඹුරු විද්‍යාවක් වෙනවත් තියෙනවා. අන්නේ කොටස ඔබ දන්නවා නම් පුහුණු කරගත්තොත් මේකේ එක එක විදිහේ බන්ධනයන් ඔබේ තුලින් ලිහා දාන්න පුළුවන්. හරියට නිකම් මේක සරල උදාහරණකින් කිව්වොත් ඔබ මොකක් හරි ලණුවක් අල්ලගෙන ඉන්නවා. මේක අදිනකොට අත කැපෙන එකක්. ඔය පැත්තේ ඉඳලා විශාල ප්‍රමාණ දෙනෙක් ඒක අදිනවා. දැන් අපි අල්ලන්න ඉන්න තාක්කල් අත කැපෙනවා, පිච්චෙනවා, ඇදෙනවා, රිදෙනවනේ. මේ අර කර්මතොගේ අපහා බැඳී තිබෙනකන් අප එවැනි දුක්ඛයන්ට උරුමකම් කියනවා. ඒ සියල්ල අප වෙත බැඳී තිබෙන අර ශක්තිමත් ඔක්කොමලා දෙන අප වෙත බැඳී තිබෙන මේ ලණුව අතෑරලා දාපුවාම, අල්ලගෙන නැති වුණාම, අතෑරලා ගියපුවාම ඒ ඔක්කොම ඉවරයි. ඒ ඔක්කොම ඉවරයි. ආන් මේ වගේ එකක් තමයි මේ ක්‍රියාකාරකම. මතක තියාගන්න, ඒ සඳහා තිබෙනවා සතිපට්ඨාන සූත්‍රයේ කිසියම් ඉතාම විධිමත් ක්‍රමික සරලව පටන්ගෙන පියවරෙන් පියවර යා යුතු මානසික පුහුණු වීම කීපයක්. මේ මනස ප්‍රැක්ටිස් කරන්න ඕන. ඒ පුහුණු කිරීම තුළ මනසේ මේ ලිහිල් වීම සිද්ධ වෙලා ගැළවිලා යන ඒවා සිද්ධ වෙනවා, ගැළවෙන්න ඕන විදිහට. එතකොට එය පුහුණු කරමින් මේ කියන ඊළඟට දරුණු කර්ම විපාක දෙන්න බැරිකම ඉස්සරෝම හදා ගැනීමටයි කියන්නේ නිවන් දැකීම. සෝතාපට්ටි ඵලයටපත් වීම. ඒක තවදුරටත් ශක්තිමත් කරලා සියලු ආත්මභාවයන් තුළ උපදින් නැති මට්ටම හදා ගැනීමටයි කියන්නේ අරිහත්ත්වය. එතන මතක තියාගන්න, ඔබේ සිහි නොකොළොත් ඔබ ඉපදිය හැකි මහා දරුණු දුක් විපාක තියෙන අපාය. මොකද මහා විශාල කර්ම තොගයකට ඔබ හිමිකම් කියන බැවි. දැන් නිවන් දකින්න බැරි මෙන්න මේ කතාව හොඳට අවංකව හිතපු නැති කට්ටියට. ඒ කට්ටියට භාවනා වැඩසටහන් තාවක් ක්‍රියාකාරකම් හරියට කරන්නේ නැහැ. ඇයි? මොකක්ද දන්නේ නේද නිවන් දකින්න ඕක කියන්නේ? ඇයි දන්නේ නේද මේක කරන්න කියලා හිත හිත ඉන්න කෙනෙක් කරා? Tamanට ප්‍රශ්නේ තියෙන්නේ කියලා දැනිනා
විසඳගන්න ක්‍රමයක් තියෙනව නේද කියලා හිතිලා විසඳගත්තේ නැත්නම් ලොකු අමාරුවක වැටෙනවා කියලා තේරුම් ගත්ත මිනිස්සු ප්‍රශ්نين ගැලවෙන්න ඕන කැපකිරීමක් කරනවද නැද්ද? ඈ හැබැයි Tamanට ප්‍රශ්නයක් තියෙන බව දන්නෙත් නැති විසඳුමක් තේනවා කියලා දන්නෙත් නැති විසඳගන්න පුළුවන් කියලා දන්නෙත් නැති කට්ටිය ඔහේ මෝඩකමී ඉන්නවද නැද්ද? ඈ ඔහේ මෝඩකමී ඉන්නවා. ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනিলা විසඳුමක් තියෙනවද කියලා දන්නේ නැති කට්ටිය ඒත් දුක් වෙවි ඉන්නවා. ඒත් කම්පා වෙවි ඉන්න වෙන වැඩ කර කර ප්‍රශ්නේ තව අවුල් කර ගන්නවා ඇත්තටම. නේ? එහෙනම් මතක තියාගන්න බුදුහාමුදුරුවොත් එහෙම කිව්වා. දීගා ජාගරතෝ රක්ති. මේ රෑ දීගව දැනින්නේ නින්දයක් නැති කට්ටියට. ඇහැරලා ඉන්නවනะ. මේ රෑ ගෙවෙනව දැනින්නේ නේ. තව දිගයි දිගයි දිගා වගේ දැනින්නේ. හැබැයි හොඳට නින්ද යනවනะ. නේ? රෑ 6-7ක් නිදිලා ඇරුණාම දැනෙන්නේ විනාඩි 5ක් විතර වගේ නිදාගත්තා කියලා. මේ රෑ කෙටි එතකොට. හැබැයි නිදි මරණ කට්ටියට නිින්ද යන්නේ නැති කට්ටියට මැදදි 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 ඇහැරලා ඔල්ලෝසුව දිහා බලන කට්ටියට කොහොමද දැනෙන්නේ? රෑට වෙලාවෙ හිමින්ද දන්නේ යන්නේ කියලා. ඇයි? එහෙම තමයි ඒකේ හැටි. ඒ වගේ පාර දන්නේ නැතුව ගමනක් යන කට්ටියට පළවෙනිවතාව යනකොට පාර දිගට දැනෙනවා. එනකොට ටිකට දැනින්නේ වෙලා ඇති ඕන තරම් මෙහෙදි නේ කොහෙටද යන්නේ කොයි පාරද කොහමද කොච්චරක්ද කියලා දන්නේ නැතුව මේ අලුතෙන් පාරක යනකොට මේ දැන් නම් ඔයාලගේ අර මැප් එකේ වැටෙනවා පැයයි විනාඩි 5යි යන්නේ කියලා. මේ ඒක දන්නේ නැතුව යන්න විතරක් තිබ්බනම් හිතන්නකො. කියන්නේ මග නොදන්නා දැනත්තාට මාර්ගයේ දිගයි වාගේ දැනෙනවලු. පාර නොදන්නා දැනත්තාට පාර දිගයි වාගේ දැනෙනවා. ඒ වගේ බුදුහාමර කිව්වා සංසාරේ දිග හැමෝටම නෙමෙයි. දීගා දීගෝ බාලාණං සංසාරෝ. මේ ධර්මයේ හොයන්නේ නැති, මේ ධර්මයේ හිතන්නේ නැති අපිට තියෙන ප්‍රශ්නේ, අපිට තියෙන උත්තරේ ඒක මේ ධර්මයේ තුල තියෙනවා කියලා කල්පනා කරන්නේ. කට්ටිය මේ ධර්ම විසඳුමට එන්නේ නැහැ. එක්කෝ පව්පින් දෙකම කර කර විස්සූ නටනකා යනවා. එතකොට සංසාරේ කැටි වෙනවද? නැහැ. එතකොට සංසාරේ විවිධ විවිධ ආත්මභාවයන් තුල උපදින්න මහා කර්ම තෝගය රැස්වෙමින් යනවා. මේ මතක තියාගන්න. මේකේක සිතුවිල්ලක විපාකය මෙහිදී තප්පරයක ක්‍රියාවක් වුණාට විපාකයේ අවුරුදු ලක්ෂ ගණනක ආයෝජනයක්. සතෙක් මරන්න තප්පරයක් දෙකයි යයි. කර්මයේ දෙච්චරයි. විපාකයේද? විපාකයට අවුරුදු ලක්ෂ 90ක් නෙමං කියව විදිහට. ඈ? ඒක ඉහළ 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 දිවයන්වල ඊට වඩා මේ විපාකෙ තියෙනවා. ඒක මතක තියාගන්න. එතකොට කොච්චර සංසාර දීර්ඝද? ඔබ නුවණක්කාරයෙක් නවුනොත් මේන් පරිස්සම් වෙන්නේ. ඒ කියන්නේ අර බාලයෙක් වුණොත්, මෝඩයෙක් වුණොත් මේ ක්‍රියාකාරම කරගන්න අවශ්‍ය කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙද්දි, ඔබේ යෝනිසෝ මනසකාරයේ තියෙද්දි, ක්‍රමශීලපටික බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා අපි දේශනා කරමින් ඉඳිද්දි, ඒ කිව්වේ සත් ධර්මයක් තිබිලා, කල්යාණ මිත්‍ර සම්පත්තියක් තිබිලා යෝනිසෝ මනසිකාරය කියන ඔබටය අත්පත් කර ගැනීමට හැකිවවත් තිබිලා ඔබ මේ සඳහා උනන්දු නොවෙනවා නම් ඔබ මෝඩෙක් තමයි. ඔබ මේ සඳහා ඔබේ කාලය, ශ්‍රමය, ශක්තිය වෑයම් නොකරනවා නම්, ඔබ මේ ඇසුරු කරන අය ඒ සඳහා ඇසුරු නොකරනවා නම් ඔබ අනිවාර්යෙන් මෝඩෙක් තමයි. එහෙම ඉන්න ඔබට මේ සංසාරයෙන් මිදෙන්න වෙන එකක් නෑ. මතක තියාගන්න මේ සසර මහා දුක්ඛිත භවෙන් මිදිය හැකියි අපිට යම් හොඳ තේරුම් ගැනීමක් එක්ක චිත්ත විද්‍යාව ටිකක් ගැඹුරට අධ්‍යයනය කළා. මොකද මේ සියල්ල කරන්නේ හිතෙන්. මේ රැවටීම් සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ හිතෙන්. බලන්නකෝ අපි මේ ලෝකෙ කොච්චර රැවටිලාද කියලා. වෙළඳ දැන්වීම් වල තියෙනවා අපි ඇත්ත කියලා හිතාන කොච්චර බඩු වෙනවද තියෙනවද? යාළු මිත්‍ර හිතවතුන් කිව්ව දේවල් ඇත්ත කියලා හිතලා අපි කොච්චර වියදම් කරලා තියෙනවද? ඈ අදට කඩේකට ගියපුවාම ඔයාලා පැය ගානක් කරලා වෙත් තියෙන රැවටෙන එක. අදටත් ගියපුවාම පැකට් එකට රැවටෙනවනේ. ඈ පාටවල් වලට රැවටෙනවා. ඒකේ තියෙන මොකක් හරි ඇඩ් එකට රැවටෙනවා. ඈ දැන් බඩු විකුණා ගන්න බැරි වෙනකොට ලස්සන කෙනෙක්ගේ භාණ්ඩේ පාවිච්චි කරනවා වගේ, ප්‍රසිද්ධ කෙනෙක්ගේ භාණ්ඩේ පාවිච්චි කරනවා වගේ. එයාට කීයක් හරි දීලා අතේ තියාන පොඩ්ඩක් ඉන්න කියලා ගත්ත වීඩියෝ එකක් ඔය දාන්නේ. එයාට පඩියක් කියලා අරගෙන දාන්නේ. අපි ඉතින් ආ අයත් පාවිච්චි කරන්නේ, ඒක නම් මාත් පාවිච්චි කරනවා, ඒක අර ගන්නට ලස්සන වෙන්න කියලා ගන්නවනේ. ඈ
එයාටත් ඔච්චර ශක්තියාව ඒක පාවිච්චි කරලා නම් මාත් එහෙම දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්නේ ඒක කරනවා කියලා කරනවනේ. බලන්නකො මේ හිතද මේ රවට්ටන්නේ. මේ හිත පුද්ගලයන් දිහිත කොච්චර රැවටිලා තියෙනවද? පුද්ගලයන් එන මතක තියාගන්න මුළු ජීවිතේම ඔබ අකණ්ඩව මරණකම් කරපු එකම දේ රැවටීම. ඉතා කලාතුරකින් තමයි රැවටීම් මුලින් මිදිලා තියෙන්නේ. නේ? එක දෙයකට රැවටලා එකට රැවටුණා කියලා දැනගෙන ආයෙත් ඒ වාගේ වෙන එකකට රැවටෙනවා. ඒ වාගේ අපිත් මේක වාහනයක් ගත්තා. ඒ වාහනය ගැන ටිකක් හිතුවා. අපරාධ නේද මෙච්චර ගානක් වේදම් කරේ කියලා කල්පනා කළා. අන්තිමේට ආයෙත් එකක් ගද්දි ආයෙත් අර ටික මීතලා. ආයෙකක් ගද්දි ආයෙත් ඒ විදිහටම රැවටිලා. නේ? බලන්නකො. විවිධ ස්වභාවයෙන් මේ සියල්ලෙන් ඔබව මුලාවටපත් කළා තියෙන පින්වත් හිත. ඒ වගේම හිතට විතරයි මේ ප්‍රශ්නේ ඔබට විසඳලා දෙන්න පුළුවන්. ඒ නිසා චිත්ත විද්‍යාව ටිකක් ගැඹුරට හදාරන්න ඒ පිළිබඳ හොඳම දේශනාව තියෙන්නේ බුදුහාරණේ. චිත්ත ගැන කතා කරපු ලෝක හුඟක් අය ඉන්නවා. ඒ පිළිබඳ පැහැදිලි කරලා දෙන හොඳම ක්‍රමය මනෝවිද්‍යාව ගැන බුදුහාමුදුරුවෝ තරම් හොඳට පැහැදිලි කරපු කවුරුවත් නැහැ. නේ? ඒ කියන්නේ බටහිර මනෝවිද්‍යාවේ තරහ යාම රෝගයක් කිව්වේ. ඒක මේ සමහර ටැලන්ට් එකක් කියලා කියව එකක් වෙන්න පුළුවන්. ඔබට හොඳට තරහාගෙන් ඕන කෙනෙක් පාලනය කරන්න පුළුවන් හොඳ පෞරුෂයෙන් ඉන්න කියලා බටහිර විද්‍යාව කියන්නේ. මට වෙන මනෝවිද්‍යාව කියන්නේ නම් රාගය, ලෝභකම, දැඩි තෘෂ්ණාව, දෝෂයක් හෝ රෝගයක් කියලා මේ බටහිර මනෝවිද්‍යාවේ හඳුනගන්නේ. එහෙනම් ඒවට විසඳුම් ඒව නැති කරගන්න විදි ඒ සම්පූර්ණ නොවන සුට්ටක් එහෙන් අත මෙහෙන් අත ගාලා තියෙන බටහිර මනෝවිද්‍යාව ප්‍රතිකාරවලක් නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ මනස පිළිබඳ ඉතා ගැඹුරු තේරුම් ගැනීමක හේතුව මනසේ ඔරිජිනල් ක්‍රියාකාරීත්වය තේරුම් ගත්තා. කියන්නේ ස්වභාවිකව සිදුවිය යුතු නිවර්දිව ක්‍රමයේ තේරුම් ගත්ත අත්විඳපු ඒක අත්හදා බලලා රෝග තිබිච්ච ගොඩක් අය සුව කරපු වෛද්‍යවරයෙක්. මේ වෛද්‍යවරයා පැහැදිලි කළා රෝගූපමෝගිලෝසෝච ඔබට තියෙන රාගය ඇති වෙන එක, ද්වේෂය, මාන්නය, ඉරිසියාව වගේ මනස ඇතුලෙන් ඇති වෙන මේක ලෙඩ. ඒ ලෙඩේ හින්දා ඔබ ගොඩාක් විඳවනවා. බලන්න ඇත්තද නැත්තද කියන්නේ. ඒ ලෙඩේ හැඳුනම ඔබ විශ්සු වැඩ කරනවා. ඒ ලෙඩේ හැඳුනම ඔබ මේ ඔබම නොදන්නා ක්‍රියාකාරකම් ඔබම ඊට පෙර නරකයි කියලා හිතපු දේවල් කරනවා. බලන්න එහෙම නැද්ද කියන්නේ. එහෙනම් බුදුහාම දේශනා කළා අන්නේ රෝගයන් සඳහා සුවපත් වීමට ඖෂධ තිබේ. රෝගය හොඳටම හඳුනාගෙන ඒ සඳහා තියෙන පිළියම් අනුගමනය කිරීමෙන් සද්ධර්මයේ නැමැති ඖෂධය පානය කිරීමෙන් මේ රෝග නිට්ටාවටම සුව කළ හැකි කියලා කිව්වා. ඒ නිසා මේ දේශනාව ශ්‍රවණය කරපු ඔබ කල්පනා කළ යුතු කාරණාවය. මොකද මිනිස්සෙක් හැටියට ඉපදිච්ච ඔබ මිනිස්සෙක් හැටියට මැරෙයි ආයෙ මිනිස්සෙක් වෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ මනුස්සයෙක් හැටියට ඉපදිච්ච ඔබට මේ අමනුස්සයෙක් හැටියට ආය උපදින එක, අපායගාමී සත්වයෙක් හැටියට ආය උපදින එක, දුක්ඛිත ආත්මභාවයක ආය උපදින එකෙන් වැළකෙන්න ඖෂධ ටිකක් මනුස්සලෝකේ තියෙනවා. ඒක දෙන්න කල්යාණ මිත්‍රෝ ටිකක් ඉන්නවා. ඒක තියෙන සද්ධර්මය මේ මනුස්සලෝකේ ඔබ ජීවත් වෙන පරිසරය වටේ තියෙනවා. ඉතින් මේ දරුණු ඉරණමටපත් වීමට නියමිත ඔබ ඖෂධ තිබියදී වෙද්දු ඉදිද්දි ලෙඩේ තියද්දි බෙහෙත් ගන්න නැතුව හිටියොත් අපරාධයි. නේ? ආන්ගේකින්ද මේ මනුස්ස ජීවිතය තුළ කිසියම් උත්සාහයක් කරන්නට පින්වත් පෙළවෙන්න මොකක්ද බුදුහාමුදුරු කියලා තියෙන්නේ? ඇයි මේ දේශනාව අපිට මෙච්චර තදින් බලෙන් කළ යුතුමයි කියලා කරුණාවෙන් පැහැදිලි කරලා තියෙන්නේ? නේ? ඇයි මේ දුක උලුප්පා උඩට ගනිමින් මිදෙන්න උත්සාහ කරන්න කියලා මනුස්සයන්ට අපි බණ කියන්නේ? අපට මේකෙන් පෞද්ගලික කිසිම ප්‍රතිලාභයක් නැහැ. බුදුහාර වර්ණනා කළා කියලා බුදුහාර දැන් අපිට ආශිර්වාද කරන්න, උන්වහන්සේ අපිට හිතවත් වෙන්න, උන්වහන්සේ දැන් ජීවමානව නැහැ. මේක දේශනා කිරීමෙන් අහන ඔබට තමයි ප්‍රතිලාභ ලැබෙන්නේ. ඔබේ ප්‍රශ්න, ඔබේ රෝග, ඔබේ තත්ත්වයන් වෙනස් කර ගැනීමට හැකි. ඒ නිසා මේ දේශනාවේදී මා ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇයි අපි නිවන් දකින්න ඕන කියන කාරණාව පැහැදිලි කරන්න. ඒකේ වැදගත්ම කාරණාව තමයි අපි කර්මයට යටත් පිළිසක්. කර්ම තියෙනවා,
විවිධාකාරයේ දුක්ඛිතාත්ම භාවයන් තුළ උපදී. වැඩිපුර ප්‍රමාණයක් තියෙන්නේ ඊළඟ ආත්මෙ බොහෝ නරක තැන්වල නරක විපාක සහිතව ඉපදී හැකි අවදානමක් සහිත කර්ම. විසඳුමක් තියෙන හින්දා එහෙම මැරෙන්න එපා. විසඳුමක් නැත්තම් ඉතින් කරන්න දෙයක් නැහැ නේ. නමුත් විසඳුමක් තියෙනවා කියන හින්දා එහෙම මැරෙන්න එපා. විසඳුමනේ නිවන. නිවනට ගමන් කරන්න තියෙන සීල, සමාධි, ප්‍රඥා, ත්‍රිශික්ෂාව තමයි විසඳුම. එනිසා අන්න ඒ සඳහා ඔබගේ සිත් යොමු වේවා. ඒ සඳහා තිබෙන ආධ්‍යාත්මික පුහුණු වීම, හිත පුහුණු කරවීම සඳහා ඔබේ සිතුවිලි පහළ වෙත්වා. ඒ සඳහා උපදෙස් දෙන කල්යාණ මිත්‍රයන් ඔබට යලි යලිත් මුණගැසෙත්වා. ඔබ එහෙම ප්‍රාර්ථනා කරන් මේ දේශනාවන් ගැඹුරට තේරුම් ගැනීමට ඔබේ මනසත් ප්‍රකෘති සිහියට විවිධ අබ්බේවීම් වලින් විවිධ මිත්‍යා දෘෂ්ටියකින් මිදලා ඒ ප්‍රකෘතිමත් යෝනිසෝ මානසිකාරයට ප්‍රමිනෙත්වා සද්ධර්මය අවබෝධ කරගෙන මේ නිර්වාණ සාන්තිය කෙටියෙන් නිමාවටපත් කරගන්න ඔබට ප්‍රඥා සම්පත්තිය පහළ වෙත්වා කියලා ප්‍රාර්ථනා කරා. සංසාරෙ දික දුක් විඳ විඳ කොටක් ඉන්න වෙන්නේ බුද්ධිය ඉස්මතු නොකරගන්න අයට විතරයි. දීබෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානත. ධර්මය දැනගත්තම අපට පුළුවන් මේකෙන් මිදෙන්න. සතිපට්ඨාන භාවනා උපදේශනය තුල උන්වහන්සේ පැහැදිලි කළා කිසියම් අභ්‍යාස ටිකක් මේ විශ්වයේ සැබෑ සත්‍ය ඔබට ප්‍රත්‍යක්ෂ වෙන. එනිසා එවැනි උතුම් දේශනාවන් ජීවිතායනය කරගෙන ජීවිතයේ තුලින් ඔබ මේ ලෝකයේ විශ්වීය සත්‍යන් අවබෝධ කරගෙන මේ ආස්භාවය තුළ දීම උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ උතුම් වූ කුසලයෝ පාරමී ධර්මයක් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ජානක විජේසේකර මහත්මයා, නිලන්ති මහත්මිය සහ දූ දරුවන් මේ උතුම් පින්කම සිද්ධ කරමින් විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරන අපේක්ෂාවන් කිහිපයක් සඳහන් කර තිබෙනවා. ධම්මදීප භාවනා මධ්‍යස්ථාන අධිපති, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක අවසරයි ගරුකටයුතු අකරවිත සංඝානන්ද නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තියත් දීර්ඝායු සම්පත්තියත් ප්‍රාර්ථනා කිරීමට එතුමිය මතක් කර තිබෙනවා. අපි සියලු දෙනාමත් ප්‍රාර්ථනා කරමු මේ සිදු කරන මහානුභාව පින්කම් තුලින්. උන්වහන්සේ බොහොම කාරුණික නායක ස්වාමීන් වහන්සේ නම කාටත් උදව් කරනවා, කාගේ දේ කරුණාවෙන් සිහිපත් කරලා බොහොම හොඳ දුක නිමන්නට වචන පාවිච්චි කරන්න පුළුවන් නායක හාමුදුරු නමක් හැටියට අපි හඳුනාගත්තේ. උන්වහන්සේට මේ සිදු කරන සාසනික සේවාව තව තවත් ශක්තිමත්ව සිදු කරන්නට, නිරෝගී සම්පත් වැඩේවා. සිදු කරන සියලු සාසනික සහ ආධ්‍යාත්මික අපේක්ෂාවන් ඉතාමත් හොඳින් ශක්තිමත් කරගන්නට ශක්තිය ලැබේවා. උතුම් වූ අමා මහ නිර්වාණ සාන්තිය සැනසෙන්න මේ පින පාරමිතාවක් වෙත්වා කියලා අපි හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම වස්සාන කාලය තුළ ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටින, ඒ වගේම පැකනම් භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටින පින් සිද්ධ කරගන්නට උදව් උපකාර කරන සියලු මහා සංඝරත්නයත් ඒ දායක පිරිස මතක් කර තිබෙනවා. ඒ වගේම වස් කාල සීමාව තුළ දෛනිකව මෙම පූජාවන් පවත්වන, ඒ වගේම විහාර සංවර්ධන කටයුතු සඳහා විවිධාකාරයෙන් උදව් උපකාර කරන, මෙවැනි දේශනාවන් සඳහා දායකත්වයෙන් දරන උදව් කරන සියලුම දෙනාවත් ඒ පිරිස මතක් කර තිබෙනවා. ඒ සියලු දෙනාට නිදුක් නිරෝගීමත් වේවා. ඔබ මේ පින්කම් සිද්ධ කරමින් පෞද්ගලිකව අපේක්ෂා කරන සියලු යහපත් ධාර්මික අපේක්ෂාවන් සඵල වේවා. නිදුක් නිරෝගීමත් දීර්ඝායු සම්පන්නයෙන් යුක්ත ඔබ ඔබේ ජීවිත ගෙවන්න තව සියලු ශක්තිය උදා කරගනිත්වා. ඉතාමත්ම ඉක්මන් ආත්මභාව තුළදී උතුම් නිර්වාණ සාන්තිය සැනසෙන්න මේ සියලු පින් ඔබ හැම දිනටත් ආශිර්වාදයක්, බලයක්, පාරමී ධර්මයක් වෙත්වා කියලා සාදු කරගන්න. ඒ වගේම සියලු දෙවියෝ මේ පින් ලබා ගනිත්වා, දිව්‍ය අසීසුරු වඩ වඩාත් වර්ධනය කර ගනිත්වා, බුද්ධ ශාසනයත් ලෝකයත් ඔබ සෑම දිනම ආරක්ෂා කරත්වා,
ඉතාමත් එක්මනාත්ම භාවයක් තුළ දෙවියෝත් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදුකලා තියෙනවා. ඒ වගේම ඔබ හැමදෙනාගේ නමින් මිය ගියපු සියලුම සංසාරික ඥාතීන්ට මේ පින් ලැබේවා. මේ පින් අනුමෝදන් වෙලා භවගාමී වශයෙන් ඒ අය දුක්ඛිත ආත්මභාවයන් තුළින් මිදී සුවපත් සැපවත් ආත්මභාවයන් තුරපත ලබත්වා. ඉතාම ඉක්මන් ආත්මභාවයක් තුළදී උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින්නේ. ඒ වගේම ඔබ අප සැමට උතුම් නිවන් පිණිසම මේ පින පාරමී ධර්මයක් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන ඔහොම වන්දනා කරගමු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආජුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති එමිනාතේ සමිඤ්ඤතු. Thank you.